මතකයි අපේ පන්තියට ඕන වෙන දේවල් මොනවද කියලා අපි චුට්ටක් ගිය සතියේට කලින් සතියේ කතා කළා. පුතාලා මතක ඇති අපි කිව්වා CR පොතක් ඕනේ කියලා. එතකොට පාට පැන්සල් පෙට්ටියක්. ඊට පස්සේ තව අපි කිව්වා මකන කෑල්ලක්. ඊට පස්සේ පාට කඩදාසි වගේ ඕන දේවල් ටිකක් අපි කිව්වා. ඒකේ ආරෙක් මැසේජ් එකක් දාලා තිබුණා සර් පොච්චියක් ඕනේ කියලා පුතාලට ඕනේ වෙන්නේ එක පොතයි එක CR පොතක් එක CR පොතක් පුතාලට ඕනේ වෙනවා ඒ CR පොත අද හැම කෙනා ළඟම ඇති සර් බලාපොරොත්තු වුණා හැම කෙනා ළඟම CR පොතක් ඇති කියලා නැත්නම් කලබල වෙන්න එපා අද පුතා ළඟ තියෙන පොතේ ලියලා ඊට පස්සේ පුතාලට පුළුවන් ලබන සතියේ පන්තියට එකතු වෙනකොට CR පොතක් ගන්න ඒක නිසා අද CR පොතක් නැහැ කියලා කලබල වෙන්න ඕනාවක් නැහැ තේරුණාදරයි හරි එතකොට මම පුතාලට නිබන්ධන දෙනවා එතකොට නිබන්ධන දෙද්දී ඊට අදාළ පණිවිඩය පුතාලගේ කණ්ඩායමට ගෲප් එකට එකතු කරනවා එතකොට මේ හැම නිබන්ධනයක්ම මුද්‍රණය කරලා හදාගන්න ඕනේ හැම කෙනෙක්ම එහෙම වුණොත් තමයි අපිට පන්තියේ වැඩ ටික බොහොම පිළිවෙලට ප්‍රමාණිකූලව කරගෙන යන්න
පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අද අපි පුතාලගේ පළවෙනි පාඩම පටන් ගන්න ලෑස්ති වෙනවා. මොකද පළවෙනි පාඩම පහේ පන්ති ඉන්න දරුවන්ට ඉතාමත්ම වැදගත් පාඩමක් තියෙන්නේ. ඒතර අද අපි බලමු පළවෙනි පාඩම කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ කියලා. මම පුතාලට ගිය සතියේ උංචි පුංචි දේවල් ගොඩාක් කතා කළා. එතකොට මේ සතියේදී පන්තිය වෙල ටික බොහොම පිළිවෙලට නිරවුල්ව ආරම්භ කරනවා කියලා කිව්වා. එතකොට අද පන්තිය අපේ ලොකු පිරිසක් නෑ සීමිත පිරිසක් ඉන්නේ. හැබැයි ලබන සතියේ ඊළඟ සතිය වෙනකොට තව ඔයාලගේ පන්තියට ගොඩාක් යාළුවෝ එකතු වෙනවා. ඒතර පන්තිය තාමත්ම පැහැදිලිව ලස්සනට නිරවුල්ව ඉස්සරහට කරගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙන. තේරුණාද රයි? හරි. එතකොට ඔන්න අද මම පුතාලගේ පළවෙනි පාඩම පටන් ගන්නවා. පුතා ළඟ අච්චුපොත කාලඟවත් නැහැ. අච්චුපොත නැහැ කියලා කවුරුවත් ගැටලුවක් කරගන්නේ නැහැ. සර් පුතාලගේ අච්චුපොත ශ්‍රේෂ්ඨයෙන් දානවා. ඒ වගේම තමයි නිබන්ධන දෙන්න නිසා කාටවත් ගැටලුවක් නැතුව පන්තිය වෙලට බොහොම පිළිවෙලට කරගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒතර චුට්ටක් රැ වෙලා පන්තිය පටන් ගත්තායි කියලා ගැටලුවක් නැහැ. පුතාලගේ ඉස්කෝල වැඩ ඔක්කොම ඉවර කරලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපිට චුට්ටක් රැ වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 8ට පන්තිය පටන් අරගෙන අපි හරියටම 9:30ට පන්ති අවසන් කරනවා. ඒ නිසා චුට්ටක් රැ වුණා කියලා කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ. පුතාලාට පන්තිය වෙලට ටික හොඳට පිළිවෙලට කරගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. සහ මම පුතාලගේ පන්තියේ අනිකුත් පන්ති වගේ මයික් ඔෆ් කරලා නැහැ. පුතාලට ඕන කෙනෙකුට කතා කරලා ප්‍රශ්න අහන්න පුළුවන් අවස්ථාව දීලා තියෙනවා. ඒක නිසා සර් ප්‍රශ්නයක් ඇහුවාට පස්සේ හැම එක්කෙනාම කතා කරන්න, කතා කරලා උත්තර දෙන්න. ඒකට කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ. මයික් ඔෆ් කරලා තියන්නේ නැහැ. තේරුණාද රයි? හරි. එහෙනම් ඔන්න අද CR පොත සර් හැබැයි ඉස්සත් කලින් සතිය කියන්නේ බැරි වුණා. CR පොතට පිට කවරයක් දාගන්න කියලා ලස්සනට පිට කවරයක් දාලා හදාගන්න ඕනේ. ගණිතයේ කියලා මුලින් ලස්සන ලියලා හදන්න ඕනේ. ඊට පස්සේ පිට කවරයක් දාන්න නැති වුණාම පුතේ කුණු ගැවෙන්න පුළුවන්. ඒක නිසා පුතලා පිට කවරයක් දාලා ලස්සන හදාගන්න ඕනේ. අද පිට කවරයක් දාලා හදාගත්ත යාළුවෝ ඉන්නවද පන්තියේ? පිට කවරයක් දාලා හදපු යාළුවෝ අද පන්තියේ ඉන්නවද? සර් මං අලුතෙන් ආවේ. ආරයි. පුතා අලුතෙන් ආවේ. ආරයි. අලුතෙන් ආපු යාළුවෝ අද කී දෙනෙක් ඉන්නවද පන්තියේ? අලුතෙන් ආපු යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? සර් මම අද තමයි ආවේ. ආරයි. එහෙනම් අද ආපු යාළුවෝ දෙන්නෙක් ඉනව නේද? අලුතෙන් ආපු යාළුවෝ දෙන්නෙක් ඉනව නේද? මම අලුතෙන් තමයි ආවේ. ආ එහෙනම් අලුතෙන් ආපු යාළුවෝ ඉන්නවා කීප දෙනෙක් නේද? ආරයි. හරි. උදාලා අලුතෙන් ආවා කියලා ප්‍රශ්නයක් නෑ. අපි ගිය සතියේ කලින් සතියේ තමයි පන්තිය පටන් ගත්තේ. ගිය සතියේ පන්තිය කරන්න බැරි වුණා කුංචි ගැටලුවක් නිසා. වුණා අද තමයි පන්තිය වෙලට පටන් ගන්නේ කොහොම පිළිවෙලට. අද ඉඳලා ඉස්සරහට ලස්සනට පන්තිය වෙලට පුතලගේ කරගෙන යනවා ගැටලුවක් නෑ. තේරුණාද රයි? එහෙනම් පුතා ළඟ CR පොතක් පිටු 40 CR පොතක් සර් ගන්න කියලා කිව්වේ. පිටු 40 CR පොතක්. පිටු 40 CR පොතක් තමයි ගන්න කියලා කිව්වේ. එතකොට මේක CR පොතක්. CR පොතක් කියලා කියන්නේ ටිකක් ලොකු පොතක් වෙන්න ඕනේ. කඩේට ගිහිල්ලා මුදලාලි මාමෙන් ඉල්ලුවාම CR පොතක් දෙන්න කියලා CR පොතක් දෙනවා. මේක කොටු රූල් වෙන්න ඕනේ. කොටු රූල් වෙන්න ඕනේ. නිබන්ධන දෙනකොට නිබන්ධන වල ලස්සනට මේ වැඩේ කරගෙන යනවා. නිබන්ධන දිනකම් පුතාලා පුතාලගේ CR පොතේ ලස්සන පිළිවෙලට වැටි කරගෙන යනවා. එතකොට නිබන්ධන දිනකොට සර් කියන්නම්. සර් ගොඩක් පාඩම් වල නිබන්ධන හරියට ඉස්සරහ දිනවා. නිබන්ධන දිනකොට වැඩි ලේසි නැති අවස්ථාවලදී පුතාලා පොතේ ලස්සන වැටි කරගෙන යනවා. එතකොට තාම පුතාලා ඉස්කෝලේ පන්තිය නම් හතරේ ඉස්කෝල නම් පුතාලා හතරේ වසරේ ඉන්නේ. හැබැයි අපි පහේ පන්තියට දාලා තියෙන්නේ මොකද ජනවාරි මාසයේ ඉඳලා බොහොම පිළිවෙල පන්ති වලට යන්න ඕනේ නිසා. තේරුණාද රයි? හරි. එතකොට ඔන්න අපි පුතාලගේ පළවෙනි පාඩම අද පටන් ගන්නවා. CR පොත පෙරලාගෙන ඔන්න ලස්සනට පාඩමේ නම ඉස්සෙල්ලාම ලියනවා. මෙන්න පුතාලගේ අද තියෙන පාඩම. හොඳට බලා ගන්න ඕනේ රයි. මෙන්න. මම සයිෂ්ටින් දානවා මෙන්න. මට විනාඩියක් දෙන්න පුතේ. right මෙන්න පුතලගේ පළවෙනි පාඩම හොඳට බලා ගන්න. මෙන්න පළවෙනි පාඩම. ඔන්න පළවෙනි පාඩම. මොකද තියෙන්නේ? සංඛ්‍යා 1. පළවෙනි පාඩම තියෙන්නේ මොකද? සංඛ්‍යා 1. එතකොට මේ පාඩමම පුතාලට හතරේ පන්තියේදී හම්බ වුණා. මේ පාඩම පුතාලට හතරේ පන්තියේදී හම්බ වුණා. අපි දැන් බලමු එතකොට සංඛ්‍යා 1 කියන පාඩම කොහොමද කරගෙන යන්නේ කියලා. තේරුණාද?
හරිද රයිට් අපි දැන් බලමු සංඛ්‍යා 1 කියන පාඩම කොහොමද බොහොම පිළිවෙලට निराවුල්ව කරගෙන යන්නේ කියලා තේරුණාද සර් හදිස්සියේ කලබලේ එහෙම වැඩ කරගෙන යන්නේ නැහැ තේරුණාද පුතාලා ගොඩාක් වෙලා ගන්නෙත් නැතුව බොහොම පරිස්සමට ලස්සනට වැඩේ කරෙන්න ඕනේ මකලා හටු ගාලා එහෙම කරන්න බෑ පුතාලගේ තීරා තියෙන පොතේ ලස්සනට මේ වැඩේ කරෙන්න ඕනේ සර් පුතාලට වෙලාව දෙනවා වෙලාව දෙනවා හැබැයි ගොඩාක් වෙලාවක් දෙන්නේ නැහැ පුතාලට ලියා ගන්න වෙලාව දෙනවා පුතාලා හොඳට මහන්සි වෙලා උනන්දු වෙ මේ වැඩේ කරගෙන යන්න ඕනේ එහෙම වුණොත් තමයි ගණිතේට හොඳ ලකුණු ටිකක් පුතාලට ගන්න පුළුවන් වෙන්නේ මේව අමාරු දේවල් නෙමෙයි පුතාලා කලින් ඉගෙනගත්ත දේවල් ටිකක් ඔය තියෙන්නේ හැබැයි අපි දැන් අලුත් නේද අලුත් පන්ති අපි ඉන්නේ ඒක හින්දා මේ වැඩ ටික ලස්සනට පුතාලා කරගන්න ඕන තේරුණාද රයි එහෙනම් CR පොතේ මුලම පිටුවේ CR පොතේ මුලම පිටුවේ පුතාලා ලස්සන ලියා ගන්නා මෙන්න වගේ මාතෘකාව හොඳට බලා ගන්න මොකද්ද මාතෘකාවේ තියෙන්නේ සංඛ්‍යා 1 මොකද්ද තියෙන්නේ සංඛ්‍යා 1 ලස්සන ලියන්න ඕනේ සංඛ්‍යා 1 ඔන්න මාතෘකාව මොකද්ද සංඛ්‍යා 1 නිබන්ධන දුන්නාට පස්සේ වැඩේ හරිය ලේසි ඒක හොඳට කරගෙන යන්න පුළුවන් වැඩේ එතකන් සර් නිබන්ධන දෙනවා එතකන් තමයි පුතාලා පුතාලගේ CR පොතේ වැඩේ කරගෙන යන්න තේරුණාද රයිට් එතකොට ඔන්න අමාරු දෙයක් නෙවෙයි මේක හරිය සරල දෙයක් තියෙනවා එහෙනම් පුතාලා ඉස්සලා මාතෘකාව ලියව මොකද්ද සංඛ්‍යා 1 මොකද අපි කියන්නේ සංඛ්‍යා 1 ලියාගන්න මාතෘකාව ලස්සනට ඊට පස්සේ ඉරියැඳලා පෙන්සලින් ලස්සනට හදා ගන්න ඕනේ මොකද අපි කියන්නේ සංඛ්‍යා 1 ලස්සනට හදා ගන්න පුතාලා සංඛ්‍යා 1 මුදෙඩ පැහැදිලිව තියෙන්න ඕනේ රයිට් හරිද රයිට් ඊට පස්සේ පුතාලා මෙතනින් ප්‍රශ්න අංක 1 දානවා ප්‍රශ්න ලියනවද නෑ ප්‍රශ්න ලියන්නේ නෑ ප්‍රශ්න අංක 1 දාලා රවුම් කරලා ලස්සනට හදා ගන්න ප්‍රශ්න අංක 1 තේරුණාද ප්‍රශ්න අංක 1 1 දාලා ප්‍රශ්න ලියන්නේ නෑ 1 දාලා රවුම් කරලා ලස්සනට හදා ගන්න වෙච්චර තේරුණාද රයිට් පුතල හැම විටම ලියනකොට 1 කොටුවක 1 ඉලක්කමක් ලියන්න පුරුදු වෙන්න ඕන එක කොටුවක ඉලක්කමක් ලියන්න පුරුදු වෙන්න ඕන. තේරුණාද? එතකොට එක කොටුවේ ඉලක්කම් දෙකක් ලිව්වොත් හරිය කැතයි. ඒ නිසා අපි එක කොටුවක එක ඉලක්කමක් ලියන්න පුරුදු වෙන්න ඕන. එක කොටුවක අපි ලියන්නේ එක ඉලක්කමක් විතරයි. තේරුණාද රයිට්? දැන් ඔන්න හොඳට බලන්න. හොඳට බලන්න. පළවෙනි ප්‍රශ්නේ. මොකද පුතාලාට කියන්නේ අමාරු නෑ. හරිය ලේසි. පහත කොටුවේ ඉලක්කම් වලින් හතරක් බැගින් භාවිත කර ඉලක්කම් හතරේ සංඛ්‍යා පහක් ලියන්න කියලා කියනවා හරිය ලේසි ඉලක්කම් හතරේ සංඛ්‍යා කීයක්ද ලියන්න ඕනේ පහ හරිය ලේසි නේද පුතාලට කැමති ඉලක්කම් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ ඉලක්කම් හතරේ සංඛ්‍යා කීයක්ද පහක් ලියන්න කියලා කියන්නේ එතකොට මගේ දරුවනේ ඔයාලට පුළුවන් ඔය කැමති ඉලක්කම් හතරක් අරගෙන උදාහරණයක් ලියලා තියෙනවා කැමති ඉලක්කම් හතරක් අරගෙන පුතාලට ඉලක්කම් පහක් ලියන්න පුළුවන්. ඔන්න බලන්නකෝ හරිය ලේසි. ඔතන තියෙනවා 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 4 තියෙනවා 5 තියෙනවා 6 තියෙනවා 7 තියෙනවා 8ක් තියෙනවා 9ක් තියෙනවා බිංදුවක් තියෙනවා. පුතාලට කැමති ඉලක්කම් හතරක් අරගෙන සංඛ්‍යා කීයක් ලියනවද? පහක් ලියනවා. මෙන්න බලන්නකෝ තමන්ට කැමතිම ගන්න. කමක් නැහැ මෙන්න. සර් ගන්නවා. 1 5 4 බින් ඔන්න කියලා මේක පුතාලා කියනවා කොහොමද 1540 කොහොමද අපි කියන්නේ 1540 හරි ලේසි නේද ගැටලුවක් නෑ නේද එතකොට මෙතන ඉලක්කම් 1යි 2යි 3යි 4යි ඉලක්කම් කීයක් තියෙනවද 4ක් තියෙනවා හරිය ලේසි නේද? ගැටලුවක් නෑ නේද? ආ ඊට පස්සේ ආයෙත් ඉලක්කම් හතරක් අරගෙන මේ වගේම සංඛ්‍යාවක් ලියන්න කියලා කියනවා. අපි බලමු තව සංඛ්‍යාවක් ලියන්න. මෙන්න බලන්නකෝ. මං පුතාලගේ 2 ගන්නම්, 4 ගන්නම්, 1 ගන්නම්, 5 ගන්නම්. ඔන්න තව සංඛ්‍යාවක් ලියුවා. බලන්න කොච්චර ලේසිද කියලා. මේක අපි කියන්නේ 2415. කොහොමද අපි කියන්නේ?
දෙදාස් හාරසිය පහළව ඔන්න ලියා ගන්නා විදිය කොහොමද අපි කියන්නේ දෙදාස් හාරසිය පහළ කතාව පැහැදිලි නේද අමාරු නෑ නේද ඔන්න දැන් සංඛ්‍යා කියලා ලිව්වද දෙකක් ලිව්වා එකම ඉලක්කම අපිට අවස්ථා දෙකක්ද තුනක්ද හතරක්ද එහෙම භාවිතා කළා කියලා වැරද්දක් වෙන්නේ නැහැ පුතලට එකම ඉලක්කම අවස්ථා ඕන ගානක් ලියන්න පුළුවන් තේරුණාද අහලා ඔන්න තව එකක් ලියනවා මෙතන හොඳට බලා ගන්නකෝ 9යි 8යි 2යි 1යි ඔන්න තව සංඛ්‍යාවක් ලියමු කොහොමද අපි මේක කියන්නේ 9821 කොහොමද අපි කියන්නේ 9821 කියන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ කොහොමද අපි කියන්නේ 9821 දැන් මුනි ලකන් කීයක් තියෙනවද 1යි 2යි 3යි හරිය ලේසි නේද ආරයි පුතලගේ තව ඉඩ තියෙනවා නම් ඉස්සරහට ලියන්න පුළුවන් ඉඩ නැත්නම් අනිවාර්යෙන් පුතලා රූලක් ඇරලා පහළට එන්න ඕනේ රූලක් ඇරලා පහළට එන්න ඕනි ඉඩ නැත්නම් මෙන්න අපි තව එකක් ලියනවා හරිය ලේසි හොඳට බලා ගන්න 8යි 2යි 1යි 3යි කොහොමද අපි මේ කියන්නේ 8213 හරිය ලේසි නේද ඕනෑම ඉලක්කම් හතරක් අරගෙන පුතාලට ඉලක්කම් කීයක්ද ලියන්න කියලා කිව්වේ පහක් 8213 හරි නේද ගැටලුවක් නෑ නේද ආරයි ඔන්න තව ඉලක්කමක් ලියන්න පුතාලට කැමති ඉලක්කම් ගන්න ගැටලුවක් නෑ සර් ගන්නම් 7 2 3 1 7231 කොහොමද අපි කියන්නේ 7231 ඔන්න බලන්න ඉලක්කම් හතරයි මේ 1යි 2යි 3යි 4යි ඉලක්කම් හතරයි ඒ වගේ ඉලක්කම් කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි 5ක් ඔන්න අපි ලියුවා වැඩේ හරිය ලේසි නේද අමාරු නෑ නේද ඔන්න බලන්න සංඛ්‍යා කියන පාඩමේ පළවෙනි ප්‍රශ්න හරිය ලේසි හොඳට කල්පනාවෙන් ලිව්වනම් පුතාලට ඉලක්කම් පහ නෙවෙයි පුතාලට ඕන තරම් ලියන්න පුළුවන් අන්න ඒ වගේ අපිට ඉලක්කම් දීලා නැත්නම් සංඛ්‍යා දීලා පුතාලට මේ වගේ ලියන්න කියලා කිව්වොත් එම හොඳට ලියා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ තේරුණාද එතකොට බලන්න සර්ගේ බෝඩ් එකේ කුටු නෑ නේ හැබැයි සර් ලියලා තියෙන සංඛ්‍යා එක ළඟ ලියලා නෑ බලන්න 1 මේක පුතාලගේ එක කොටුවකට එන්න ඕනේ 5 එක කොටුවකට එන්න ඕනේ 4 එක කොටුවකට එන්න ඕනේ බිංදු එක කොටුවකට එන්න ඕනේ අන්න එහෙම ලිව්වොත් තමයි ලස්සනට ලියා ගන්න පුළුවන්කම ලැබෙන්නේ තේරුණාද ආරයි පුංචි වෙලාවක් දෙන්නම් කමාවක් දාලා ලස්සනට ඉස්සරහ ලියාගෙන යන්න ඕ තේරුණාද ඒ කීවෙනි ගානද පළවෙනි ගාන හරිය ලේසි නේද ආරයි හදා ගන්න පුතාලා ලස්සනට පුංචි වෙලාවක් දෙන්නම් ඈ පුඩාක් වෙලා ගන්න එපා ඔකේ නු පුතේ සර් ලියපු එකද ලියන්නේ ඔව් පුතේ මම ලියපුවා ලියන්නේ මම ලියපු ඉලක්කම් ටික විතරයි ලියන්නේ වෙන ඒවා ලියන්නේ නැහැ පුතාලට හෝම්වර්ක් එකක් දුන්නාට පස්සේ පුතාලට හිතලා ලියන්න දෙන්නම් එතකන් සර් දෙන ටික විතරයි ලියන්නේ වෙන ඒවා ලියන්න එපා තේරුණාද ආර පුංචි වෙලාවක් දෙන්නම් ඈ ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න ලැජ්ජ වෙන්න එපා සර් මට මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා කතා කරලා අහන්න හරිද ආර හදා ගන්න ලස්සන උදේට පැහැදිලිව निराවුල්ව ලස්සන ලියා ගන්න ඕනේ අලුතෙන් ආපු යාළුවන්ට ගැටලුවක් තියෙනවද අලුතෙන් ආපු යාළුවන්ට ගැටලුවක් තියෙනවද හරි නේද පුතේ ආරයි ලස්සන ලියාගෙන යන්න අමාරු නෑ සර් ගොඩාක් වේගෙන් යන්නේ බොහොම හිමින් යන්නේ හොඳේ නිබන්ධන දුන්නාට පස්සේ වැඩේ හරිය ලේසි. එතකොට ඉක්මනින් කරන්න පුළුවන්. ලස්සන කරගෙන යන්න. සේ අර තුන්වෙනියට යදී. ඔව් කියන්න පුතේ මෙතනද මේකද? ඔව් සර්. ඔව් 9යි 8යි 2යි 1යි උතල බෝඩ් එක හොඳට පේනව නේද
बोर्ड को उन्हें उधर पेन आने दे ओ नवे आई आटाई देकाई एकाई नवदास आटेसीय विसी एक नवदास आटेसीय विसी एक पहेदर ने दे आ रहा है उन्हें बनाने से लास्ट रन पहेदर हो जाती है ना सबसे के बोर्ड ओ सर के बोर्ड का उन्हें पहेदरों पेन आप उधर आ रहे हैं एक साथ उन्हें बड़े करेंगे यानि बुरुवा तेर හට්ටිය මලීල ඉවරයි නේද? හරි නේද? ආර බලන්න පළවෙනි ප්‍රශ්නේ හරි ලේසියිනේ සර් කලබලේ නෙවෙයි නෑ. ඔයාලා ලියා ගන්න වෙලාව දීලා තමයි හදාගෙන යන්නේ. තේරුණාද? හරි. තව ලියන යාළුවෝ ඉන්නවද? තව ලියන අය ඉන්නවද? නෑ සර්. හරි නේද? ආර හට්ටිය මලීලා තියෙන්නේ ආර. ඔන්න ඊළඟට පුතාලා යනවා. පුතාලාගේ දෙවෙනි ප්‍රශ්නේ. මේ කෙලීම දාගත්ත අංක කීයද? 2. ඔන්න 2. දෙක කියලා දාලා රවුම් කරගන්න. දෙක කියලා දාලා රවුම් කළා. හරිද? ආ. දැන් පුතාලගේ තියෙනව නේද වගුවක්? තියෙනව නේද වගුවක්? ආරයි. ඔන්න ඔය වගුව පුතාලා පැන්සලෙන් පෑනේ නෙවෙයි පැන්සලෙන් ලස්සනට ඇඳ ගන්න ඕනේ. හරිද? සර්ුත් බෝඩ් එකේ වගුව අඳිනවා. පුතාලත් පුතාලගේ පුතේ වගුව අඳිනවා. මොකෙන්ද අඳින්නේ? පැන්සලෙන්. පෑනෙන් අඳින්නේ නැහැ. පැන්සලෙන් අඳින්නේ. තේරුණාද? ආරයි. උතාලා කලබල නැතුව පාඩුවේ හෙමින් ඇදගෙන යනවා ගොඩාක් කලබල වෙලා වරදින්නේ එහෙම අදින්නේ නැහැ තේරුණාද ආරයි ඉස්සෙල්ලාම වගු ඇඳ ගන්න උතාලා මම මේ ටික මකනවා රයිට් ඔන්න සරු වගු අඳිනවා ඈරයි උතරවලා ගන්න උතර ලියන්නේ කවුරුත් කවුරුත් උතර ලියන්නේ සර් කියද්දි නිකන් ඉන්නවා උතාලා වගු ඇඳ ගන්නවා විතරයි කරන්නේ තේරුණාද ආරයි උතරවලා ගන්න සරු වගු අඳිනවා උතාලාත් වගු ඇඳ ගන්නවා හොඳේ ආරයි සියාර් පුතේ ලස්සන වගුවක් අඳින්න පුළුවන්. තේරුණාද? ආරයි. පුතාලා මේ පැත්තට රූල් දෙක දෙක අල්ලලා හොමි ඉදි ඇඳ ගන්න. එතකොට වරදින්නේ නැහැ පුතාර. ලේසි. ඔය පැත්තට ලස්සන ඇඳ ගන්න ඕනේ. ආරයි. හරිද? රයි. ලස්සන වගුවක් අඳින්නේ. රයි. විශිෂ්ට විභාගෙදි පුතාලට වගුවක් අඳින්න එනවා මේ වගේ. වගුව අඳින්න එනවා. ඒකයි ඔය පුතාලට ඔක අන්තිම අඳින්න දෙන්නේ. පස්සේ නිබන්ධන දෙනකොට පුතාලාගේ නිබන්ධන වල ඔක්කොම සර් වගු ඇඳලා තියෙන්නේ තේරුණාද ආරයි මෙතන ලියන්නේ මොකද්ද සංඛ්‍යාව බද අපි ලියන්නේ සංඛ්‍යාව මෙතන තියෙනවා සංඛ්‍යා නාමය බද ලියන්නේ සංඛ්‍යා නාමය බද ලියන්නේ සංඛ්‍යා නාමය ලස්සන අකුරෙන් ලියන්න ඕනේ සංඛ්‍යා නාමය ඒතර මෙන්න මේ වගේ පුතාලගේ ලස්සන වගුවක් පුතාලගේ එන්න ඕනේ තේරුණාද රයි වෙනම කුච් කරන්නේ වගු ඇඳ ගන්නවා විතරයි උත්තර ලියන්නේ නැහැ තේරුණාද රයි වගු ඇඳලා තියෙන දේවල් ටික හැමම ලියා ගන්නවා මෙතන තියෙනවා 6යි 5යි 2යි 8යි 6යි 5යි 2යි 8 ඊට පස්සේ මෙතන පුතාලගේ ලියලා තියෙනවා කලබල වෙන්නේ 2430 සර් ලියනවා බලන්න 2400 430 2430 ඊළඟ තියෙනවා 3100 3100 3100 ඊළඟට තියෙනවා මෙන්න මෙතන 5යි මුද්‍ර බලන්න 0.60යි 5යි 0.60යි කියලා තියෙනවා ඊළඟට තියෙනවා මෙන්න මෙතන 1008 මොකද තියෙන්නේ 1008 තව එකක් තියෙනවා පහළ මෙන්න මෙතන උදාලා පේනව ඇති පේන්නේ නැහැ වගේ නම් සර කියන්න ඔන්න ඔය වගේ වගුවක් උදාලාගේ තියෙන්නේ ඉතින් මේක අඳින්ද අපිට අඩි රූල තිබ්බහම ලස්සනට ඇඳ ගන්න පුළුවන් කලබල වෙලා කැත වෙන්න එහෙම අඳින්නේ නැහැ ලස්සනට අඩි රූල තියලා වගුවක් අපි ඉස්සරහදී බිල්පතක් වගේ වහදනවා එතකොට පුතාලා වගුව ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ නිසා තමයි ඉස්සරහදී නිබන්ධන වල වගුව සර අඳිනවා දැන් පුතාලාට ඔය වගුවක් අඳින්න දුන්නේ මේ වගේ වගුව අපිට අඳින්න වෙනවා ඒක නිසා තමයි වගුව ඇඳලා හරියට මේ වගේ තොරතුරු ටිකක් පුතාලාගේ වගුවේ දාන්න පුළුවන්කම තියෙනවා තේරුණාද ආරයි දැන් වගුව ඇඳ ගන්න ලස්සනට පුතාලා ලස්සන ඇඳ ගන්න වගුව
අඩි රූල තියලා ලස්සනට අඳ ගන්න බා කොහොමද ලස්සනට අඳ ගන්න හොඳ පස්සේ පස්සේ යනකොට පන්තිල ගොඩක් කට්ටිය එකතු වෙනම ඈ एक आलू इतना मरे इधर आप इतना गुड़ा खोदा है बुते अन्ना हरी गुड़ा खोदा ये इधर आप इतना मुदा है बुते मुदा है පස්සෙන් යන එකට සර් ඇන්දර් ඉවරයි. හරි නේද පුතේ? ආරයි. හරි. තව අන්දරේ යාළුවෝ ඉන්නවද? සර් ඇන්දර් ඉවරයි. ආ හොඳයි පුතේ හොඳයි. ඈරයි. හරි. දැන් ඔන්න අපි බලමු මේකට උත්තර ටික ලියන්නේ කොහොමද කියලා. තේරුණාද? ඈරයි. මෙන්න. මේ සංඛ්‍යාව පුතාලට දීලා තියෙන්නේ ඉලක්කමින්. පුතාලා කොහොමද මේ පැත්තේ ලියන්නේ? වචනෙන් ලියන්න ඕනේ. මේක පුතලට වචනෙන් ලියන්න පුළුවන් නේ පුතේ? ගැටලුවක් නෑනේ. 6යි 5යි 2යි 8 10. කොහොමද අපි වචනෙන් කියන්නේ? 6528. කොහොමද අපි කියන්නේ? 6528. ලියන්නේ නෑ සර්, ලියනකන් ඉන්න ඕනේ. 6500 විසි අට. අන්න දැන් වචනේ ලියා ගන්නවා. හොඳට බලා ගන්න ඕනේ. 6500 විසි අට. හොඳ අපි කියන්නේ විසි අට. ඔන්න වචනේ ලියුවා. සර් පුතලාට පේනවා ඇති රතු කාර්පෑනෙන් ලියලා තියෙනවද? සර් රතු කාර්පෑනෙන් ලියලා දෙනවා පුතලා පේනව නේද? ආරයි. මෙන්න බලන්නකෝ සර් ලියලා තියෙනවා 6500 විසි අට. ලස්සන අකුරෙන් ඔයාලා ලියන්න ඕනේ. සර් කියනවා හරියට 6528. ලස්සන අකුරෙන් ලියා ගන්න ඕනේ මුදේ. රයි. කවුරුත් වරද්දන්න බෑ. 6528. හරි නේද? ආරයි. මේක වචනෙන් දීලා තියෙනවා. මගේ දරුවෝ මේක ලියාගන්නේ කොහොමද? ඉලක්කමේ. මේ තියෙන්නේ 2430. කොහොමද අපි ලියන්නේ? සර් රතු පාට පෑනෙන් ලියන්නේ 2430. කොහොමද අපි ලියන්නේ? 2430. මේ ලියලා තියෙන්නේ 2430. දින විදිහ පැහැදිලි නේද? 2430. හරි, ලේසියෙන ගැටලුවක් නෑනේ. රයිට්. ඊළඟේ 3100ය. මොකද තියෙන්නේ? 3100. කොහොමද ලියන්නේ? තුන්දහස් එකසියය. ඔයාලා දින ලස්සනට තුන්දහස් එකසියය. කතාව පැහැදිලි නේද? කොහොමද කියන්නේ? තුන්දහස් එකසියය. මේ ලස්සන ලියලා දින තුන්දහස් එකසියය. අමාරු නෑ නේද? ගැටලුවක් නෑ නේද? ආරයි. ඊළඟට මේක පුතාලා ඉලක්කමින් දීලා තියෙනවා. පුතාලා වචනෙන් ලියන්න ඕනේ 5.6.0. කොහොමද අපි මේක කියන්නේ? 5060. කොහොමද අපි කියන්නේ? 5060. කොහොමද අපි කියන්නේ? 5060. අන්න මෙතන ලියනවා 5000 5060. කොහොමද අපි කියන්නේ? 5060. අස්සන අකුරෙන් ලියන්න ඕනේ 5060. කතාව පැහැදිලිද? කොහොමද අපි ලියන්නේ? 5060. මෙතන තියෙනවා වචනෙන් දීලා
वाला मुकुट कराने लाख कमेंट लिया नोडे मित्र दिए ने एक दहास आठ में ना पी लिए ना वाह एक दहास आठ हरी में एक दहास आठ लास्ट सरदा वचने ली में की लाख कमेंट लिया ने दिए ने में को हम दे वाले किया वाला मित्र ने मुकुटरा लिए ना एक दहास आठ मित्र ले सी नामे आई बिंदु आई एकाई पहाड़ पुतला के तीन ने एक आप इक्यान ने नवदाहस पहाड़ वे कौन दाप इक्यान ने नवदाहस पहाड़ वे लसन लिया गया ना नवदाहस पहाड़ वे पहाड़ वो किया रखिए ना वा पहाड़ वो किया रखिए ना पहाड़ वो किया क्यों आज कमाने पहाड़ वो किया क्यों आज कमाक ने तेरु ना दरा हरी तो देदहास सार सीय तिया हरी तुंदहास एकसीय यहारी पंदहास हैटा हरी एकदहास आटा हरी नवदहास पहलवे हरी देंग हरी रे उन्ना बरांडे इलाकमें दुमने वा वचने लिया ना देंग आप इधर पुलवां वचने दुमने वा इलाकमें लिया ना पुलो उन्ना आप इधर आगे ना बिली खाता आप ऐहदरे दे उन्नो वाके बोमा पीली बेलटे दस्सने डे ऐहदरे वे यागर नोने आपी संख्या इलाक कमें दुमनो त्वचने वचने दुमनो इलाक ऐहदरे दे ताय हदागन दस्सने डे पुंचे लावा दे नां दस्सने हदागन नोने उदे खाटरे गलो अतिरण खदागला हन्नो उने आमाव तला तिरण खदागला हन्नो उने लसन लसन दे लीला ही बता सर क्या नो ने लीला ही बराई सर लीला बराई सर लीला बराई सर हाँ ये तो आ रहा है हरी मरे के पेन ना बुते हों दाई उधर कर ला दिया ना मैं दाई हों दाई ये हमारे नए तो बड़ी सर लाई हों दे रहा है हरी या उन्ना ईलंग का आप या ना आप उतारा लगे तुम मेरी प्रश्न है मैंने � උතලා බෝඩ් එක පේන්නේ නැතුව ඇති ඒනම් සෙරුදර පේනවා ඇති ඈරයි මෙන්න බලන්නකෝ 3 මිනිත් ගන්න වගුව පිටපත් කරගෙන හිස්තැන් පුරවන්න කියලා කියනවා අන්න ආයෙත් උතාලට වගුවක් තියනවා දෙන්නේ එතකොට CR පොතේනේ තියෙන්නේ ඒක නිසා උතාලට ලස්සනට මේ වගුව ඇඳ ගන්න පුළුවන් වෙනවා ඉතින් හොඳ වැඩ තියෙනවා තේරුණාද රයි හරි අපි බලමු CR පොතේ මේ වගුව ඇඳ ගන්න කොහොමද කියලා ඉස්සෙල්ලා වගේමයි පුංචි වෙලාවක් දෙන්නම් උතාලා ලස්සනට මේ වගුව ඇඳ ගන්න ඕන. තේරුණාද? රයි. සරුත් බෝඩ් එකේ වගුව අඳිනවා. උතාලාට හොඳට පැහැදිලිව කියලා දෙන්න ඕනේ ඉඳා. ඔයාලා ලස්සනට අඩි රූල කියලා ඇඳ ගන්නවා මේ වගුව. හොඳේ රයි. මෙන්න බලන්නකෝ. ආ. උතාලා ඇඳ ගන්න විදිය සර් කියලා දෙන්නම්. ලස්සනට වගුව ඇඳ ගන්න ඕනේ. නිබන්ධන දුන්නාට පස්සේ ඔක්කොම වගුව ඔය සර්ගේ නිබන්ධනේ දානවා සර්. ඒක නිසා උතාලාට ගැටලුවක් නැහැ. ඒක උඩ කරගෙන යන්න පුළුවන්. එතකන් තමා ඔය වගුව ඔය විදියටම පුතාලා ඇඳ ගන්න. සරුත් බෝඩ් එකේ දානවා වගුව පුතාලට පුළුවන් ලස්සනට ඇඳ ගන්න. අර වගේ peeli දෙක දෙක ලස්සනට කාණ්ඩ කරලා හදන්න ඕනේ. තීරු කීයක් තියෙනවද ඔක්කොම? පහක් තියෙනවා. එහෙනම් පුතාලා මෙහෙමයි කරන්නේ. හොඳට බලා ගන්න. තීරු කීයක් තියෙනවද? පහක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න තීරු පහයි. හරිද? මෙතනින් පුතාලා මෙන්න මෙය වගේ උඩින් රූල් දෙකක් ලස්සනට වෙන් කර ගන්න ඕන. අපි උඩින්ම ලියා ගන්නවා මොකද්ද? සංඛ්‍යාව ඉස්සර වගේමයි ලියන්න සංඛ්‍යාව. දෙසේ නේද? එතන මෙතන ලියනවා මොකද්ද? ඉලක්කම. මොකද අපි ලියන්නේ ඉලක්කම. ඊළඟට තියෙනවා ඉලක්කම පිහිටි ස්ථානය. උතර ලියන්නේ ඉලක්කම
පිහිටි ස්ථානය ඉලක්කම පිහිටි ස්ථානය මෙතන ලියා ගන්නවා ස්ථානීය අගය ඒව අමාරු දේවල් පස්සේ කියලා දෙනවා ස්ථානීය අගය අන්තිමට තියෙනවා ඉලක්කමෙන් නිරූපිත අගය ඉලක්කමෙන් නිරූපිත අගය මොකද තියෙන්නේ ඉලක්කමෙන් නිරූපිත අගය හරිද දැන් පුතා මේ පැත්තට ලස්සනට ඔන්නෝම රූල් දෙක ගානේ කාණ්ඩ කරගන්න ඕනේ පුතේ නෑ රූල් දෙක ගානේ කාණ්ඩ කරගන්න පුතලගේ සියාර පොත තියෙන නිසා ලස්සනට ඔහොම රූල් දෙක ගානේ කාණ්ඩ කරගන්න පුළුවන් සර්ගි චුට්ටක් ඇද වෙලා යනවා සර්ට අඩි රූලක් නැති හින්දා පුතලගේ හැබැයි එහෙම බෑ ඔයාලගේ ලස්සනට අඩි රූල කියලා පැන්සලෙන් තමයි සර් වගුවා දින්න කියලා කියන්නේ ඒක නිසා ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙනවා තේරුණාද රයිට් ආ පුතලගේ සර් ලියන පුතලගේ පොතේ තියෙන ඉලක්කම් ටික සර් ලස්සනට පහලට ගන්නවා මෙන්න ඉලක්කම් ටික හොඳට බලා ගන්න ඕනේ 2348 එක කොටුවේ එකයි 2348 ලස්සන ලියා ගන්න ඕනේ 6572 6572 හරිද නැහැ ඊළඟට තියෙනවා 5024 කොහොමද තියෙන්නේ 5024 ඊළඟ පුතලගේ තියෙනවා 8700 කිය තියෙන්නේ 8700 ලස්සන ලියන්න ඕනේ ඊළඟට තියෙනවා 9605 9605 ඊළඟට තියෙනවා 7003 7003 හරිද රයිට් එතකොට පුතාලට ලස්සනට මේ වගේ වගු වැඳ ගන්න පුළුවන් ඊට පස්සේ අපි ඇඳගෙන තව තියෙනවා ගොඩක් දේවල් ලියා ගන්න ඊට පස්සේ බලමු අපි උත්තර හදාගන්නේ කොහොමද කියලා තේරුණාද තනියම කවුරුත් උත්තර හදන්නේ නැහැ සර් කියලා දෙනකන් ඉන්නවරයි මෙතන තියෙනවා හොඳට බලා ගන්න පුතාලගේ දෙක මෙතන තියෙනවා 6 මෙතන තියෙනවා 4 ඊළඟට හිස්තන් තුනක් මේකයි 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 පුතලගේ හිස්තන් සර් චුට්ටක් පුතලගේ හිස්තන අඳින්න. එතකොට උත්තර දාගන්නේ කොහොමද කියලා දෙන්න. හරිද? රයි. මෙන්න මෙතන පුතලගේ ස්ථානය ලියලා තියෙනවා යාලා. දහස ස්ථානය. මොකද තියෙන්නේ? උත්තර ඉන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්. දහස ස්ථානය. දහස ස්ථානය. මෙතන තියෙනවා දහස කියලා දාලා ඊළඟට තියෙනවා මෙතෙන්ට 2000ක් දාලා උත්තර එන්නේ කොහොමද කියලා දෙනවා කවුරුත් කලබලලා උත්තර ලියන්නේ ඊට පස්සේ පුතාලගේ මෙන්න මේකේ ස්තනක් තියෙනවා මෙතනත් ස්තනක් තියෙනවා මෙතනත් ස්තනක් තියෙනවා සරේ ස්තන ටික චුට්ටක් උතරලා මාක් කරගන්නම් එතකොට ලේසි ඊළඟ එක තියෙනවා මෙතන 10 ස්ථානය 10 ස්ථානය ඊළඟ එක තියෙනවා 100 ස්ථානය 100 ස්ථානය සියේ ස්ථානය මේකේ පුතාලගේ ඉතුරු ඔක්කොම හිස්තැන් තියෙන්නේ නේ ඒ ඔක්කොම පුරවන්න ඕනේ පුරවන ඇටිසර කොහොමද කියලා කියලා දෙනවා හරිද රයිට් ඊළඟට මෙන්න මේකේ පුතාලගේ මෙතෙන්ට 700 දාලා ඉතුරු ඔක්කොම පුතාලගේ හිස්තැන් තියෙන්නේ ඉතුරු ඔක්කොම හිස්තැන් තියෙන්නේ ඔක්කොම පුරවන්නේ කොහොමද කියලා සර් කියලා දෙනවා පුතාලා තනියම එකක්වත් පුරවන්න යන්නේ නැහැ ඔන්න දැන් වගුව හරි හරිද මම තව පුතාලට වෙලාව දෙනවා වගුව වගුව ඇඳ ගන්නද ඔයාලා තනියම කලබලලා පුරවන්නේ නැහැ. උදල ලස්සන වගුව ඇඳගෙන ඊට පස්සේ අපි බලමු කොහොමද සම්පූර්ණ කරගන්නේ කියලා. මුදේ ආවා. ලස්සන වගුව ඇඳ ගන්න පුතාලා. ඇඳලා ඉවරලා සර්ට කියන්න හරි කියලා. මුදේ. ලස්සන ඇඳ ගන්න වගුව. පුතාලගේ ස්ක්‍රීන් එකෙත් පේනවා වගුව, බෝඩ් එකෙත් පේනවා වගුව ඕන විදිහට ඇඳ ගන්න පුළුවන් ලස්සන. ලස්සනට වැඩේ කරගෙන යන්න ඕනේ
ලස්සනට හදා ගන්න ඕනේ ඈ. හොඳයි යාළුවෝ හොඳට වැඩ කරනවා සර පේනවා. ගොඩක් හොඳයි ඈ. වීඩියෝ ඔන් කරන්න කීප දෙනෙක් ඉන්නවා වීඩියෝ ඔන් කරලා නැති. යාළුවා වීඩියෝ ඔන් කරන්න පුතේ. ආරයි. අන්න යාළුවෙක් මට පෙන්නනවා. හොඳයි පුතේ. හොඳයි. ලස්සන තියෙනවා ඈ. හොඳයි. ලස්සනට වැඩේ කරගෙන යන්න ඕනේ ඇන්ටලා ඉන්නවා සර් කියන්නේ ඈ. පගෝ පුරවන්නේ නැහැ කවුරුත්. ඈ Tamanට ඕන විදිහට පුරවන්නේ නැහැ සර් කියලා දෙනකන් අනිවාර්යෙන් ඉන්න ඕනේ. හොඳ ඉස්කෝලයක් පුතාලට. තේරුණාද? හොඳ ඉස්කෝලයක්. ඈ गेदर इंदोलियाली ප්‍රාථමික පන්තිවල ඉස්සරහදී තව ලොකු පිරිසක් එකතු වෙනවා. එතකොට හොඳට වැඩ ටික කරන්න ඕනේ. තේරුණාද? right. අහදා ගන්න පුතේ ලස්සනට. ඇඳලා ඉවරලා සර් කියන්න හොඳේ. ඇඳලා ඉවරලා සර් කියන්න. කවුරු කලබල වෙලා උත්තර දාන්නේ නැහැ සර් උත්තර කියලා දෙනකන් ඉන්න ඕනේ මේ කියනවා ඈ තව අඳිනවද ඇඳලා ඉවරද දැච්ච වෙන්නපා කතා කරන්න උදේ හරි සර් හරි ආවයි හොඳයි තව අඳින යාළුවෝ ඉන්නවද ඔව් සර් ආයි පුතා අඳින කලබල නැතුව පාළුවේ අඳින්නේ ඈ සර් කලබල වෙලා එහෙම යන්නේ නැහැ අපේ පන්තියෙම කලබලෙට යන්නේ නැහැ බොහොම පිළිවෙලට ලස්සනට යන්න ඕනේ अवबोध कर උතල මුද්‍ර බලය ගන්නකෝ මෙන්න මේ සංඛ්‍යාවේ අගම තියෙන ඉලක්කම නැත්නම් අපි කියනවා දකුණු පැත්තේ කෙළවරේ තියෙන ඉලක්කම අපි කියන්නේ එක ස්ථානයේ තියෙන ඉලක්කම මොකද අපි කියන්නේ එක ස්ථානයේ තියෙන ඉලක්කම මේක මොකද අපි කියන්නේ 10 ස්ථානයේ තියෙන ඉලක්කම මොකද අපි කියන්නේ 10 ස්ථානයේ තියෙන ඉලක්කම මේක අපි කියනවා සියය ස්ථානයේ තියෙන ඉලක්කම මේක මොකද අපි කියන්නේ දහස ස්ථානයේ තියෙන ඉලක්කම මේක අපි කියන්නේ මොනවද එක ස්ථානයේ ඉලක්කම
මේක 10 ස්ථානයේ ඉලක්කම මේක 100 ස්ථානයේ ඉලක්කම මේක 1000 ස්ථානයේ ඉලක්කම දැන් හොඳට බලා ගන්න මගේ දරුවෝ මෙන්න දෙකේ ඉලක්කම ඔයාලා රවුම් කරන්නේ නැහැ මෙන්න මේ දෙකේ ඉලක්කම මෙන්න මේක ඔයාලා රවුම් කරන්නේ නැහැ දෙකේ ඉලක්කම ඉලක්කම පිහිටි ස්ථානය අහනවා අන්න එක ස්ථානය 10 ස්ථානය සිය ස්ථානය 1000 අන්න ලියලා කියනවා යාලා මොකද්ද 1000 ස්ථානය පටලවා ගන්න එපා 1000 ස්ථානය ඊට පස්සේ කියනවා ස්ථානීය අගය කියලා කියන්නේ මෙතෙන්ට එනකොට කීයක් අපි කියනවද 1ේවා 10ේවා 100ේවා 1000ේවා අන්න ඒක නිසා තමයි මෙතන ලියලා තියෙන්නේ කියද 1000 කියලා ඊළඟට ඉලක්කමෙන් නිරූපිත අගය කියලා කියන්නේ 1000 ඒවා කීයක් තියෙනවද දෙකක් තියෙනවා 1000 ඒවා කීයක් තියෙනවද දෙකක් තියෙනවා අන්න ඒ නිසා මෙතෙන් අපි ලියා ගන්නවා කීයද 2000 කියලා දැන් හරි නේද දැන් හොඳට බලා ගන්න මේ ටික හදාගන්නේ කොහොමද කියලා ඔන්න පුතාලා හොඳට බලා ගන්න ඕනේ හොඳේ රයිට් මෙන්න 6 මෙන්න 6 මෙන්න මේ 6 තමයි ඔය කියන්නේ ඉස්සෙල්ලා වගේම ඉලක්කම පිහිටි ස්ථානය අහනවා අන්න පුතාලා දන්නවා මේක 1ේවා මේක 10ේවා මේක 100ේවා මේක 1000 එහෙනම් අපි මෙතන ලියාගන්නේ මොකද්ද 1000 ස්ථානය මොකද අපි ලියන්නේ 1000 ස්ථානය 1000 ස්ථානය මොකද අපි කියන්නේ 1000 ස්ථානය උදේට පැහැදිලිව ලස්සනට තියෙන්න ඕනේ 1000 ස්ථානය පුතාලා දැන් අහනවා ස්ථානීය අගය කියලා කියන්නේ එතකොට 1000 නම් අපි ලියාගන්නේ කීයද 1000 කියලා අපි ලියාගන්නේ 1000 ඊට පස්සේ පුතේ ඉලක්කමෙන් නිරූපිත අගය කියලා කියන්නේ 1000 ඒවා කීයක් තියනවද 6ක් තියෙනවා 1000 ඒවා කීයක් තියනවද 6ක් තියෙනවා අන්න අපි නම් මෙතෙන් දාගන්නවා කීයද 6000 1000 ඒවා 6ක් කීයද 6000යි 1000 ඒවා 6ක් කීයද 6000යි අන්නේ 6000 අපි මෙතෙන්ට දැන් හරි නේද දැන් අමාරු නෑ නේද ආරයි දැන් හොඳට බලා ගන්න ඊළඟ එක කොහොමද කරගෙන යන්නේ කියලා කාට හරි දරුවෙකුට ගැටලුවක් නම් තේරුම් නැත්තම් අමාරු වෙනම් අන්න සර්ගෙන් කතා කරලා අහන්න පුළුවන් ආ ඊළඟ එකේ තියෙන්නේ කියද 4 ආ ඔන්න සර 4 රවුම් කළා පුතලා රවුම් කරන්නේ නැහැ පුතලාට හොඳට පේන්ඩයි සර්වර් රවුම් කරන්නේ තේරුණාද 4 ඉලක්කම 4 මේ 4 හරි ඉලක්කම් පිහිටි ස්ථානය අන්න දන්නවා මෙතන තියෙන්නේ කීයද 1 ඒවා එහෙනම් අපි කියන්නේ මොකද්ද එක ස්ථානය මොකද අපි කියන්නේ එක ස්ථානය මෙතන ලියුවා අපි මොකද්ද එක ස්ථානය එක ස්ථානය එක ස්ථානය කියලා ලියුවත් කමක් නැහැ නැත්නම් එක ස්ථානය කියලා ලියුවත් කමක් නැහැ ස්ථානීය අගය අහනවා මෙතන තියෙන්නේ කීයද 1 ඒවා අන්නේ නම් අපි මෙතෙන්ට දාන්නේ කීයද 1යි 1 ඒවා තියෙන නිසා අපි දාන්නේ කීයද 1යි 1 ඒවා කීයක් තියෙනවද 4ක් තියෙනවා අන්නේ ඒක හින්දා ඉලක්කමෙන් නිරූපිත අගය අපි දාන්නේ කීයද 4යි ඉලක්කමෙන් නිරූපිත අගය අපි දාන්නේ කීයද 4යි එතකොට 1 ඒවා 4ක් තියෙන නිසා තමයි අපි 4යි කියලා දාන්නේ ඔන්න මගේ දරුවෝ ඔය විදිහට ලස්සනට පුතාලා වගුව සම්පූර්ණ කරන්න ඕන. ඔන්න ඊළඟ එකට යනවා. මුදල් බලා ගන්න. හොඳේ නැහැ. අමාරු නේ. ආ. පුතාලගේ දීලා තියෙනවා ඉලක්කමෙන් නිරූපිතාගේ 700යි කියලා. කිය දීලා තියෙන්නේ 700යි. ඉලක්කමෙන් නිරූපිතාගේ තියෙන්නේ කීයද? 700යි. එහෙනම් මෙන්න 700යි කියලා දීලා තියෙනවා. එතකොට 700 නම් මේ 700 නම් පුතලා ගෙන්න ඕනේ කීයද ඉලක්කම 7 අන්න එහෙනම් මෙතෙන්ට දාගන්නේ කීයද 7 කීය දාගන්නේ පුතාලා 7 එහෙනම් ඉලක්කම් පිරි ස්ථානය පුතාලා දන්නවා මේක එක ස්ථානය මේක 10 ස්ථානය මේක මොකද අපි කියන්නේ 100 ස්ථානය පටලවා ගන්න නෑ මොකද අපි කියන්නේ 100 ස්ථානය මොකද අපි කියන්නේ 100 ස්ථානය පදාපි කියන්නේ සියය ස්ථානය නැත්නම් අපි සිය ස්ථානය කියලා දිනනවා කමක් නැහැ සියය ස්ථානය එහෙනම් ස්ථානියාගේ අහනවා 7 තියෙනවා නම් අපි දන්නවා 1 ඒවා
දහයේවා සීයේවා අන්න එනම් මෙතෙන්ට දාන්නේ අපි කීයද සීය කීයද අපි දාන්නේ සීය ඊළඟට මේක දීලා තිබ්බා යාලා ඉලක්කමේ නිරූපිතාගේ සීයේවා කීයක් තිබ්බද හතක් තියෙනවා සීයේවා කීයක් තියෙනවද හතක් තියෙනවා ඒ නිසා අපි කියන්නේ කීයද 700යි කීයද අපි කියන්නේ 700 හරිය ලේසි නේද වැඩේ ගැටුවක් නෑ නේද ඔන්න වගේ පුතේ අපිට ලස්සනට කරගෙන යන්න පුළුවන් මේ වගේ ගණන් මේවා එකක්වත් අමාරු දේවල් නෙවෙයි කියලා දෙන විදිහෙන් තමයි පුතාලට මේක අමාරු නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ නිසා සර් ගාණක් ගාණේ කතා කරනවා ඔයාලා හොඳට මේ වැඩේ අවබෝධ කරගන්න ඕන පැහැදිලිද හරි ඔන්න ඒක හරිනා ඔන්න ඊළඟට යන්න මුද්‍ර බලා ගන්න පුතාගේ ඉලක්කම් පිටි ස්ථානයේ දෙනවා 10 මොකද දාන්නේ 10 ස්ථානය බැලුවා 10 ස්ථානයේ තියෙන ඉලක්කම මේක එක ස්ථානයේ මෙන්න මෙතන තමා 10 ස්ථානයේ තියෙන එහෙනම් ඉලක්කම කියලා අපි දාන්නේ මේ දෙන්න බිඳුව කියලා දාන්නේ බිඳුව ස්ථානීය අගය හනවා බිඳුව තියෙනවා නම් අපි දාන්නේ කීයද කීවනි ස්ථානීය අගය හන්නේ කීයද 10 ඇයි 10 දාන්නේ මේක එක ස්ථානයේ මේක මොකද අපි කියන්නේ 10 ස්ථානය ඊළඟට අහනවා 10 ඒවා ඉලක්කමින් රූපිත අගය අහනවා 10 ඒවා කීයක් තියෙනවද බිඳුවයි ඔන්නව තමයි ගොඩක් යාළුවෝ වරද්දන්නේ 10 ඒවා බිඳුවක් තියෙන නිසා අපි මෙතෙන් දාන්නේ කීයද බිඳුව 10 ඒවා බිඳුවක් තියෙන නිසා අපි දාන්නේ 10 ඒවා කීයද ඔකේ නේද දැන් බිඳු දෙකක් දාන්න පුළුවන්ද ඔව් මෙතෙන්ට බිඳු දෙකක් දාන්නත් පුළුවන් බිඳු දෙකක් දාන්නත් පුළුවන් බිඳුවක් දාන්නත් පුළුවන් මොකද බිඳු දෙක දැම්මත් බිඳුව දැම්මත් පුතාගේ උත්තරේ එකමයි ඒක නිසා මෙතෙන්ට බිඳු දෙකක් දානවට වඩා ගොඩාක් හොඳයි එක බිඳුවක් දැම්මොත් බිඳු දෙක දාන්නත් පුළුවන් බිඳු දෙක දාන්නත් පුළුවන් එක බිඳුවක් දාන්නත් පුළුවන් තේරුණාද රයිට් දැන් හරිනේ අන්නගේ ප්‍රශ්න අහන්න හොඳේ රයිට් ඊළඟ එකට අපි යන්න හොඳයි යාළුවෝ ඈ ඊළඟ සියේ ස්ථානය මෙන්න බැලුවා එක ස්ථානය 10 ස්ථානය මෙන්න මේක තමයි මොකද අපි කියන්නේ සියය ස්ථානය කියලා කියන්නේ එහෙනම් සිය ස්ථානයේ තියෙන ඉලක්කම කියලා අපි දාගන්නේ බිඳුව කියලා දාගන්නේ බිඳුව අන්න සිය ස්ථානය හරි ස්ථානියගේ අහනවා ස්ථානියගේ තියෙන්නේ එතකොට සිය ස්ථානය නම් මෙතන 1 මෙතෙන් දෙනකොට 10 එතකොට මෙන්න මෙතෙන් අපි අහන්නේ එහෙනම් කියලා අපි මෙතෙන් දාගන්නේ සියය කියලා දාගන්නේ සියය ස්ථානියගේ කියලා අපි දාන්නේ සියය එතකොට මෙතන පුතාගෙන් අහනවා නිරූපිතාගේ කියද කියලා සියේවා කියද තියෙන්නේ බිඳුවක් සියේවා කියද තියෙන්නේ බිඳුවක් සියේවා බිඳුවක් අපි බිඳුවයි අරහපු යාළුවාට ඕන නම් පුතාට මේ වගේ බිඳු කීයක්ද තුනක් බිඳු දෙකක් දාන්නත් පුළුවන් මෙතන මේ බිඳුවයි මේ බිඳුවයි මේ බිඳුවයි බිඳු තුනක් දාන්නත් පුළුවන් පුතාට ඕන නම් බිඳු තුනක් දැම්මත් වැරද්දක් නැහැ එක බිඳුවක් දැම්මත් වැරද්දක් නැහැ ගොඩාක් යාළුවෝ මෙතන දාන්නේ එක බිඳුවයි බිඳු තුනක් දැම්මයි කියලා වැරද්දක් වෙන්නේ නැහැ දැන් හරි නේද එතකොට මේවා තමයි ඔයාලා බොරුවට අමාරුයි කියලා කියන්නේ එතකොට ගොඩාක් දරුවෝ මෙන්න මේ තීරු දෙක ස්ථානීයගේයි නිරූපිතාගේයි ඔන්න ඔය දෙක බලවා ගන්න අනිත් ඒවා හරි අනිත් ඒවා කාටවත් ගැටුවක් වෙන්නේ නැහැ පුතාලා හොඳට මතක තියාගන්න ස්ථානියගේ කියන්නේ එකක් නිරූපිතාගේ කියන්නේ තව එකක් ඒ නිසා මේ දෙක බලවා ගන්න එපා මේ දෙක වැරදුනොත් ඔක්කොම ටික ඉවරයි ඔක්කොම ටික වරදිනවා ඒ නිසා පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ ස්ථානියගේ කියලා කියන්නේ මොකක්ද ඒක වෙනස් ඊට වඩා ඉලක්කම නිරූපිතාගේ කියලා කියන්නේ තව එකක්. ඔන්න ඔය දෙක තමයි පුතාලා වරද්දාගන්නේ. පුතාලා හොඳට මතක තියාගන්න ස්ථානියාගේ නිරූපිතාගේයි ලියාගන්නේ කොහොමද කියලා. දැන් හරි නේද? දැන් ඔන්න බලන්න අපි පුංචි වෙලාවක් තුල ප්‍රශ්න තුනක් ලොකු ප්‍රශ්න. පුංචි ප්‍රශ්න නෙමෙයි ප්‍රශ්න තුනක් අපි ඉවර කළා. හැම ගානක් ගානම සර් හරි ගස්සලා පෙන්නනවා. නැතුව පුතාලා තනියම ලියන්න දෙන්නේ නෑ දැම්ම. තාම වල පුංචිනේ. තනියම ලියන්න අවස්ථාවක් ආපුවාම ලියන්න දෙන්නම්. එතකන් තනියම ලියන්නේ නෑ. පැහැදිලිද? හරි. ඔන්න දැන් ලස්සන වගුව දෙනවා. අඩුපාඩු කෙනෙක් තියෙනවා නම්, ගැටලු දැන් තියෙන කෙනෙක් ඉන්නවා නම් අහන්න පුළුවන් සර්ගෙන්. ඔන්න ලස්සන දැන් පුතාලා වගුව හදාගෙන යනවා. තේරුණාද? ආරයි. ඔන්න සර් පාඩපෑණියෙන් පුතාලාගේ රතු පාඩපෑණියෙන් ස්ටෑන්ඩ් එක ඔක්කොම ලියලා තියෙනවා. ඔයාලා ලස්සනට යන්න ඕනේ ස්ටෑන්ඩ් එක. තේරුණාද? හරි. ඉතින් ආල්බෙක්ස් වල බාධාවක් කරලා තියෙනවනේ නේද? ආරයි. ඒනාට සර් හිතුවේ නෑ පුතාලා එහෙම කරයි කියලා.
හරිද සර්ට් එක ඉතින් වලක්වන්නත් පුළුවන් ආ දැන් කරන්නකෝ බලන්න එහෙම දැන් එහෙම කරන්නකෝ බලන්න දැන් එහෙම කරන්න බෑනේ නේද ආරයි හොඳයි ඒක යාළුවෙක් හොඳට කරලා පෙන්නනවා හොඳයි ඈ හොඳයි පුතේ හොඳයි මුද්‍ර වැටි කරන්න කරගන්න ඕනේ මුද්‍ර මහන්සි වෙලා මුද්‍ර වැටි කරන්න ඕනේ හොඳේ ආරයි ලස්සනට හදා ගන්න සර් මකන්නේ සර් මකන්නේ බෝඩ් එකේ තියෙන වගුව පුතා ලස්සනට හදාගෙන යන්න ඔයාලගේ කම්පියුටරේ තියෙනවා ෂෙයාර් ස්ක්‍රීන් දාපු වගුවක් තියෙනවා සර් ලියපු වගුවක් තියෙනවා ඔහොම ලිව්වාම හොඳට පැහැදිලි පුතේ හොඳට වැඩේ කරගෙන යන්න පුළුවන් ආරයි ලස්සනට කරගෙන යන්න පුතේ ඔතෙන් තමා ගණිතය පාඩම පටන් ගන්න. තේරුණාද? සංඛ්‍යාවලි ඔය ස්ථානියාගේ නිරූපිතාගේ උතරගේ ප්‍රශ්න පත්‍රවල ඕක ගොඩාක් තැන්වල තියෙනවා. තේරුණාද? ස්ථානියාගේ නිරූපිතාගේ ගොඩාක් තැන්වල තියෙනවා. ඉතින් ඒවා හරියට ලියන්න නම් පුතේ මේ වගේ මුදවට මේවා සර් කියලා දෙන්න ඕනේ. නැත්තම් පුතලට මේක අමාරු වෙනවා. ඒ නිසා හැම එක්කෙනාම හරියට ලස්සනට මේ වැඩේ කරගෙන යන්න ඕනේ. ලස්සනට හදාගෙන යන්න හොඳේ හදලා ඉවර වෙලා සර්ට කියන්න කියන්න නියලි ඉවරයි සර් ආ හොඳයි ඔව් හොඳයි පුතේ හොඳයි ඈ තව ලියන යාළුවෝ ඉන්නවද නියලි ඉවරයි සර් ආ හොඳයි පුතේ හොඳයි කට්ටියම ඉවරයි නේද හොඳයි ආයි හරි ආ හත්තල ඉවර නැද්ද आप उतालिया ना पार भी उतालिया ना उतालिया ना उतालिया ना उतालिया ना रस्सन ढाढ़ी ना नो ने ලස්සන හදාගෙන යන්න ඕනේ. දැන් හරි නේද පුතේ? ආයි. හරි. අපි යනවා ඊට පස්සේ පුතාලගේ ප්‍රශ්න අංක 4. ඔන්න ලස්සන වැඩක් ඉලක්ක. මොකද තියෙන්නේ? ඝන කරාමු. අද අපිට හම්බ වෙන්නේ ඝන කරාමු. ඝන කරාමුව අපිට හතරේ පන්තියේදී හම්බ වුණා නේද පුතේ? ගණක රාමු හම්බ වුණා තව විහිදුවාලියනේව හම්බ වුණා හතරේ පන්තියේ අපිට ඒව හම්බ වෙනවා එතකොට ගණක රාමුව කියලා කියන්නේ අපිට අමාරු දෙයක් නෙවෙයි හැබැයි පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ විභාගෙදී ගණක රාමුවක නිරූපණය කරන්නත් දෙනවා අනික තමයි ගණක රාමුවේ නිරූපණය කරපු සංඛ්‍යාව පුතාලගේ වචනේ ලියන්න කියලා කියනවා ඉලක්කමේ ලියන්න කියලා කියනවා අන්න එතකොට හොඳට මතක තියාගන්න ඕනේ ඝනක රාමුවේ කොහොමද අපි ඉලක්කමක් නිරූපණය කරන්නේ අනික නිරූපණය කරපු ඉලක්කමක් කොහොමද අපි ඉලක්කමෙන් ලියන්නේ තව වචනෙන් ලියන්නේ ඔන්න ඔය දෙක මගේ දරුවන්ට හොඳට පුළුවන් වෙන්න ඕනේ නැත්තම් අපිට ඝනක රාමුවෙන් එන ගණක් හදාගන්න බැරි වෙනවා ඒක නිසා ඝනක රාමුවත් හොඳට පුළුවන් වුණොත් අපිට මේ පාඩමේ ලොකු කොටසක් එතකොට අපිට අවසන් කරන්න පුළුවන්. ඒක නිසා පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ ඝනක රාමුවේ නිරූපණ ඉලක්කමක් කොහොමද අපි ලියන්නේ කියන එක පිළිබඳ. තේරුණාද රයි? මෙන්න බලන්නකෝ පුතාලා මෙහෙමයි කරන්නේ. හොඳට බලාගන්න ඝනක රාමුව අඳින්නේ නැහැ. පුතාලා ওই ටිකේ ඝනක රාමුව එකක්වත් අඳින්නේ නැහැ. හොඳට බලාගන්න හොඳේ රයි? මෙන්න. ඝනක රාමුව එකක්වත් අඳින්නේ නැහැ. රයි. හොඳට බලාගන්න මෙන්න. පුතාලා කරන්නේ මෙහෙමයි. ඝනග්‍රාමෝ අඳින්නේ නැහැ. ඝනග්‍රාමෝ අඳින්න වෙනම සර් දෙනවා. දැන් පුතාලා ඝනග්‍රාමෝ එකක්වත් අඳින්නේ නැහැ. තේරුණාද රයි? පුතාලා කරන්නේ මෙහෙමයි. අංක 4 කියලා දාලා ඒක කොහොම රවුම් කරගත්තා. අංක 4 කියලා දාලා ඒක කොහොම රවුම් කරගත්තා. එච්චරයි. තේරුණාද? ඝනග්‍රාමෝ අඳින්නේ නැහැ. ඊට පස්සේ 4
පහලින් දා ගන්නවා 1 ඔන්න නැත්නම් මේ කෙලින්ම දා ගන්නවා කීයද 1 එතකොට ප්‍රශ්න අංක 4 පළවෙනි ප්‍රශ්නේ අපි එහෙමයි කියන්නේ ප්‍රශ්න අංක 4 පළවෙනි ප්‍රශ්නේ අපි එහෙමයි කියන්නේ දැන් මුදවට පුතාලා බලනවා ඔය දීලා තියෙන පළවෙනි ගණක රාමුව කලබල වෙන්නේ නැහැ මුදවට බලනවා ගණක රාමුව එතකොට පුතාලගේ වම් අත පැත්තේ හම්බ වෙනවා පළවෙනි කූර අපි ඒක කියනවා දහස ස්ථානයේ ඒකේ බෝල බලන්න කීයක් තියෙනවද කියලා හොඳට ගණන් කරලා පුතාලට පේනවා බෝල කීයක් තියෙනවද පහක් තියෙනවා අන්න එහෙනම් පුතාලා මෙතෙන්ට දාගන්නවා පහේ ඉලක්කම හරිද ඊළඟ කූරේ බෝල බලුවාට පස්සේ පුතාලට පේනවා කීයද 3ක් අන්න මෙතෙන්ට දානවා කීයද 3ේ ඉලක්කම ඊළඟට බෝල කීයක් තියෙනවද 2ක් තියෙනවා 2ේ ඉලක්කම ඊළඟ කූරේ බෝල 2ක් තියෙනවා අන්න 2ේ ඉලක්ක දැන් හරි නේද දැන් පුතාලට මේ ඉලක්කම වචනෙන් ලියන්නත් ඕනේ මේ ඉලක්කම වචනෙන් ලියන්නත් ඕනේ පුතාලට දැන් පුළුවන් නේද මේ ඉලක්කම වචනෙන් ලියන්න කවුරුත් බැරි කෙනෙක් නෑ නේද හැම කෙනාටම මේ ඉලක්කම දැන් වචනෙන් ලියන්න පුළුවන් වෙනවා කොහොමද අපි මේක වචනෙන් ලියන්නේ 5322 කොහොමද අපි කියන්නේ 5322 අන්න පුතාලා රූලක් කරලා ලස්සනට පහලින් ලියනවා 5300 ඔකේ අරුතේ ඕක ලියනවද පොතේ ඔව් පුතාලා ප්‍රශ්න අංක 4 දාලා අංක 1 දාලා ඉලක්කම ලියලා ඊට පස්සේ පුතාලා ඒක වචනෙන් ලියන්න ඕනේ එහෙමයි පොතේ ලියන්නේ තේරුණාද රයිට් නිබන්ධන දුන්නාට පස්සේ මේව හරිය ලේසි වෙනවා තවත් එතකොට පුතාලගේ සර් ගණක රාමුව ළඟම තියෙනවා ඉලක්කම එසා දැනට පුතාලා පොතේ ලස්සරට මේ වගේ ලියාගෙන යන්න තේරුණාද ආරයි එතකොට 5322 අන්න අපි ලියනවා 5322 5322 5322 ලේසි නේද වැඩේ අමාරු නෑ නේද හරි සරලයි ගණන් අමාරු නෑ තේරුණාද 5322 හරි නේද රයිට් ඊළඟට යනවා අපි දෙවනි ඉලක්කමට නැත්නම් දෙවනි ගණක රාමුවට 2 දාලා වරහන් කරලා එයාලත් වරහන් කරලා දින අපිත් වරහන් කරගන්න 2 දාලා වරහන් හරි ලේසි නේද හරි ලේසි ඉදර කල්පනාවෙන් කරන්න ඕනේ රයිට් ආ දෙවනි ගණක රාමුවට යනවා බලන්න පළවෙනි කූරේ පුතාලගේ බෝල කීයක් තියෙනවද කියලා හොඳට ගණන් කරන්න ඕනේ බෝල 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනව නේද ආ එහෙනම් මෙතෙන්ට දානවා පුතාලා බෝල කීයද 6යි බෝල කීයද 6යි ඊළඟ කූර හිස්ව නේද තියෙන්නේ බෝල එකක්වත් නැහැ නේද එහෙනම් මෙතෙන්ට දාගන්නවා කීයද බිඳුව කිය බෝල නැත්තම් අපි දාගන්නේ කීයද බිඳුවයි ඊළඟ එකේ බෝල ගණන් කරනවා පරිස්සමට මෙන්න බලන්නකෝ 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා එහෙනම් බෝල අපි කීයක් දාගන්නවද මෙතෙන්ට 5ක් දැම්මා බෝල කීයක් දැම්මද 5ක් දැම්මා අන්තිම කූරේ බෝල බලනවා කීයක් තියෙනවද කියලා පුතාලට පේනවා 1යි 2යි 3යි 4ක් තියෙනවා බෝල අන්න එහෙනම් මෙතෙන්ට පුතාලා බෝල කීයක් දැම්මද 4ක් දැම්මා හොඳට බලාගන්න මගේ දරුවෝ පළවෙනි කූරේ බෝල 6යි ඊළඟ එකේ බෝල නැති හින්දා බිඳුවයි ඊළඟ එකේ බෝල 5ක් තිබුණා ඊළඟ එකේ බෝල කීයක් තිබ්බද 4ක් තිබ්බා දැන් හරි නේද දැන් පුතාලා මේ ඉලක්කම වචනේ ලියන්න පුළුවන් මේක ලියන්න බැරි කෙනෙක් දැන් අපේ පන්තියේ නැහැ හැම කෙනාටම දැන් මේක වචනේ ලියන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතු තේරුණාද කොහොමද අපි මේක වචනේ ලියන්නේ 6054 කොහොමද අපි කියන්නේ 6054 හොඳට පැහැදිලිව තියෙන්න ඕනේ කොහොමද අපි කියන්නේ 6054 අන්න අපි මෙතෙන් ලියා ගන්නවා 6054 කොහොමද අපි කියන්නේ 6054 ලස්සන අකුරෙන් ලියන්න ඕනේ තේරුණාද 6054 6054 ලස්සන අකුරෙන් ලියන්න ඕනේ ආවට ගියාට බෑ ලස්සන තියෙන්න ඕනේ 6054 6054 ලස්සන අකුරෙන් ලියන්න ඕනේ 6054 6054 ලස්සන අකුරෙන් ලියන්න ඕනේ තව ගණකරාම කීපයක් තියෙනවා සර් එකක් ගන්න පුතාලට කියලා දෙනවා 6054
ලස්සනට අදාගෙන යන්න ඕනේ 6054 right ඔන්න සර් යනවා පුතාලගේ තුන්වෙනි ගණක රාමුවට කියලා දෙන්නේ තුන්වෙනි ගණක රාමුවට ඔන්න අංක 3 දැන් හරි චෝක් වැඩක් නේද හරි ලේසි වැඩේ ආසාමී කරන්න පුළුවන් නේද right බැලුවා පළවෙනි කෝරේ බෝල කීයක් තියෙනවද 3ක් තියෙනවා ඔන්න කීයද දැන් මේ 3 ඊළඟ කූරු දෙකේම බෝල නැහැ. ලේසි. එහෙනම් මෙතෙන්ට බිංදුවක් දැම්මා. මෙතෙන්ට බිංදුවක් දැම්මා. බෝල නැත්නම් අපි දාන්නේ කීයද? බිංදුව. ඒක හොඳට මතකේ තියාගන්න ඕන. ඊළඟ කූරේ බෝල ගණන් කරනවා. ඔන සර් ගණන් කරනවා බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හතක් තියෙනවා. බෝල කීයක් තියෙනවද? හතක් තියෙනවා. අන්න මෙතෙන්ට අපි දැම්මා කීයද? හත්. බෝල කීයක්ද හතක් තියෙනවා දැන් පුතාලට මේ ඉලක්කම කියන්න බැයිද දැන් මගේ දරුවන්ට මේ මීට වඩා ලොකු ඉලක්කමක් ආවත් දැන් කියන්න පුළුවන් අන්න එහෙනම් මේක අපි කියනවා කීයද 3007 කොහොමද අපි කියන්නේ 3007 ලස්සන අකුරෙන් ලියා ගන්නවා 3007 කොහොමද අපි කියන්නේ 3007 ලස්සන අකුරෙන් ලියා ගන්න ඕනේ 3007 ලස්සන ලියා ගන්න 3007 එතකොට ඔන්න ඉලක්කම් තුනක් අපි මේ විදිහට ලියුවා ගණක රාමු තුනක් දිහා බලලා ගණක රාමු තුනක් දිහා බලලා ඉලක්කම් තුනක් අපි ලියලා ඉවරයි තේරුණාද රයිට් ලස්සන ලියන්න ඕනේ සර් කලබල වෙලා යන්නේ නැහැ වෙලාව දෙන්න ඈ හරිද පුතේ හරි නේද ආයි හරි ඊළඟට පුතාලන්න CR කොටේ පහල ඉඳ තියෙනවා ඈ හැබැයි සර් පුතාගේ ඊළඟ එක මේ උඩට ගන්නවා මේ ටිකම කර ඈ ආයි මෙන්න උඩ බලා ගන්න ඈ හොඳයි ඈ right එතකොට අපි දාගන්න කීයද අංක 4 කීයද දාගන්නේ අංක 4 අංක 4 අංක 4ෙත් හොඳට බලනවා ගණක රාමුව දිහා. උතාලා තියෙන බෝල ගණන් කරලා දාන්න විතරයි. පළවෙනි කූරේ බෝල 1යි. අන්න 1ක් දැම්. ඊළඟ කූරේ බෝල නැති නිසා බිංදුවක් දැම්. ඊළඟ කූරේ නම් බෝල ගොඩක් තියෙනවා ගණන් කරන්න ඕන වරදි දන්නේ නැහැ. හොඳට බලන්න ඕනේ මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා බෝල. එහෙනම් අපි කීයද දාගන්නේ? 8 කිය දාගන්නේ 8 ඊළඟ කූරේ බෝල නැති හින්දා මෙතන දාගන්නේ කීයද බිංදුව බෝල නැති නිසා කීයද දාන්නේ බිංදුව දැන් අන්න පුතාලගේ සංඛ්‍යාව ආවා ඔව් මේක හැම කෙනෙකුටම කියන්න පුළුවන් නේද පුතේ මේක හැම කෙනෙකුටම කියන්න පුළුවන් මොකද්ද සංඛ්‍යාව දෙන්නේ 1080 කොහොමද අපි ලියන්නේ 1080 ලස්සන ලියා ගන්න ඕනේ 1080 1080 ලස්සන ලියන්න ඕනේ 1080 හොඳට පැහැදිලිව ලස්සන ලියන්න ඕනේ 1080 කාට හරි යාළුවෙකුට ගැටලුවක් වගේ නම් අමාරුතරක් නම් අන්න ඒ වගේ දැන් අහන්න පුළුවන් සර්ගෙන් කතා කරලා හොඳේ අංක 4 ඊළඟට 5 5 තියෙනවා මෙහෙම හොඳට පුතලා බලන්න ඕනේ අංක 5. 5ේ පළවෙනි කූරේ බෝල තියෙනවා මෙන්න මෙහෙම. බලන්න ගණන් කරලා කීයක් තියෙනවද කියලා නේ? ඔව්. 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනව නේද? ආ එහෙනම් අපි දාගන්නවා මෙතෙන්ට බෝල කියලා 6ක් තියෙන නිසා 6යි කියලා දැම්. ඊළඟ ඉහිකවත් බෝල නෑ නේද? බෝල නැත්නම් අපිට ගණන් කරන්න දෙයක්වත් නැහැ. එහෙනම් පුතාලා මෙතෙන්ට බිඳුවයි මෙතෙන්ට බිඳුවයි මෙතෙන්ට බිඳුවයි දැම්මා. ඒ එහෙකවත් බෝල නැති නිසා. බෝල නැති නිසා අපි බිඳුව 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 කියලා බිඳු තුනක් දා ගන්නවා. අන්න එහෙනම් ඔව් මේ සංඛ්‍යාව දැන් අපිට කියන්න පුළුවන්. පුතාලට හරියට ලේසි නේද අද පාඩම? මොකද අපි කියන්නේ 6000. මොකද අපි කියන්නේ 6000. මොකද අපි කියන්නේ 6000 හරි ලේසි නේද? මොකද අපි කියන්නේ 6000 6යි බිංදු 3යි. එහෙනම් මොකද අපි කියන්නේ 6000. හොඳට පැහැදිලිව, निराවුල්ව, ලස්සනට පුතාලගේ පොතේ හරියට සරා තියෙන්න ඕන.
අපි කියන්නේ 6000 හරි නේද? ආර ඊළඟ 6 වෙනි ගණක රාමුව මොකද තියෙන්නේ? 6 වෙනි ගණක රාමුව මොකද තියෙන්නේ? 6 වෙනි ගණක රාමුව පුතල හොඳට බලනවා. පුතල හොඳට පේනවා ගණක රාමුව. පළවෙනි ගණක රාමුවේ ඒ කියන්නේ මේ ගණක රාමුවේ බෝල පළවෙනි කුඹේ ආන්න හරි පුතේ බෝල කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එහෙනම් පුතල දාන්නේ කීයද? 4. ඊළඟ කූරු දෙකේම බෝල නැහැ නේද? ලේසි. බෝල නැත්නම් අපි බිඳුව දැම්මා. ආයෙත් කීයද බිඳුව දැම්මා. ඊළඟ කූරේ බෝල කීයක් තියෙනවද? ආයෙත් පුතාලගේ 4ක් තියෙනවා. ඔව් ආයෙත් බෝල කීයක් තියෙනවද? 4ක් තියෙනවා. දැන් පුතාලට මේ සංඛ්‍යාව කියන්න පුළුවන්. අපේ පන්තියේ ඉන්න ඕනෙ කෙනෙකුට දැන් මේ සංඛ්‍යාව කියන්න පුළුවන්. 4 4. ඔව් පුතේ කොහොමද අපි කියන්නේ? 4000 4000 කොහොමද අපි කියන්නේ? 4 4000 4 කොහොමද අපි කියන්නේ? 4000 4 ලස්සන ලියා ගන්න ඕනේ. 4000 4 සෑනි එලි වෙරයි. ආ හොඳයි. हार दहस हतरे प्रश्न උතරගෙ 5 වෙනි ප්‍රශ්නේ මේක සර් කියලා දෙනවා. එතකොට වැඩේ හරිය ලේසි. තේරුණාද? ආරයි. හොඳයි. ඔව්. තව යාළුවෙක් පෙන්නනවා. හොඳයි පුතේ ඈ. ගොඩක් හොඳයි. පන්ති යාළුවෝටි ගොඩක් හොඳයි. හැම කෙනාම සර් වැඩ කරනවා පේනවා. සර් ඒකයි කිව්වේ වීඩියෝ ඕන් කරන්න කියලා කිව්වේ. පුතාලා සර් කතා කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා කාටවත් ගැටලුවක් නැතුව හොඳට පන්ති වැඩටි කරන්න පුළුවන්. තේරුණාද? රයිට්. අමෙන්න ඊළඟ ප්‍රශ්න. හොඳේ? රයිට්. අපි පන්තියේ ගොඩාක් වැඩ කරනවා ඈ. රයිට්. හරි. පුතාලා මෙහෙමයි කරන්නේ ප්‍රශ්න අංක 5 කියලා දැම්. ප්‍රශ්න අංක 5 කියලා දාලා ඊට පස්සේ 1 කියලා ආයි 5 කියලා දාලා රවුන්ඩ් කරන්න ඕනේ. 5 කියලා දාලා රවුන්ඩ් කළා 1 කියලා දාලා මොම වරහන් කරා. හරිද? මේක නම් හරිය ලේසි. අමාරු නෑ. මොකද අපිට කියන්නේ විහිදුවා ලියන්න. ඔන්න 4 පන්තියේදීත් අපිට විහිදුවා ලියන ගණන් හම්බුණා නේද පුතේ? විහිදුවා ලියන්න හම්බ වුණා. හැබැයි දැන් චුට්ටක් විහිදුවා ලියන්න එන ගණන් අමාරු නෙවෙයි. සංඛ්‍යා ටික ලොකුයි නේද? CR පොතක් ගන්න කියලා කිව්වේ ඔන්න ඕකයි. නැත්තම් පුතලට පුංචි පොතේ ලියන්න ඉඩ මදි වෙනවා. එතකොට කැත වෙනවා පහලින් ලියන්න ගියාම. ඒ නිසා තමයි CR පොතක් අරන් ලස්සනට මේ වැඩේ කරගෙන යන්නේ. පුතාලා පහේ පන්තියේ ගියාට පස්සේ සර්ගේ පන්තියේ මේ ටික ඉගන්න පුහින්දා හොඳට ඉස්කෝලේ වැටි කරගෙන යන්න පුළුවන්. එක ගාණක්වත් ඉස්කෝලේ වරද්දන්න බෑ. තේරුණාද? එක ගාණක්වත් වරද්දන්න බෑ. ඇයි? සර හැම ගාණක් ගාණේම ඔයාලට කියලා දීලා තියෙන්නේ. ඒ නිසා එක ගාණක්වත් වරද්දන්න නැතුව හැම ගාණක්ම හරියට ලියන්න පුළුවන් හදන්න පුළුවන් වෙන්න ඕන. එහෙදෙද? ආරයි. විහිදුවා ලියනකොට අපි හරියට ලේසි වෙන බලන්න කොරයි. පුතාලගේ පළවෙනි ඉලක්කමම සර ගන්න. පුතාලගේ තියෙන පළවෙනි එක කීයද? 7658. හොඳට බලා ගන්න පුතාලා. 7658. විහිදුවා ලියන්නේ ඔයාලා මෙහෙමයි. ඊතලයක් දාලා තියෙනවනේ. ඔව්. එහෙනම් අපි ඉස්සෙල්ලම විහිදුවා ලියන්නේ මෙහෙමයි. හොඳ බලා ගන්නකෝ. මුල ඉලක්කම බලන්න. මුල ඉලක්කම තියෙන්නේ කීයද? 7නේ. එහෙනම් පුතාලා 7නම් 7 දාලා 7 දාලා ඉතුරු ඉලක්කම් 3 වෙනුවට පුතාලා දාන්නේ බිංදු 3ක්. ඉතුරු ඉලක්කම් වෙනුවට බිංදු. එහෙමයි විහිදුවා ලියන්නේ. එකතු කිරීමේ ලකුණ දැම්මා. ඊළඟට පුතාලගේ 6 ලිව්වා.
හයලියලා ඉතුරු ඒවාට බින්දු හයලියලා ඉතුරු ඒවාට බින්දු හය ලියුවා ඉතුරු ඒවාට බින්දු හරිය ලේසි ඊළඟට පුතාලා මෙතනින් පහ ලියලා ඉතුරු ඒවාට බින්දුව පහ ලියුවා ඉතුරු ඒවාට බින්දුව ඒ කියන්නේ කීයද පහ ලියලා බින්දුව දැම්මහම 50 ආයේ අන්තිමට දින ඉලක්කම ලියනවා කියද තියෙන්නේ අට ඔන්න විහිදුවා ලියු හරිය ලේසි නේද ඔය ක්‍රමයේ විහිදුවා ලියන එක අමාරු නෑ නේද පුතේ එහෙනම් හත ලියලා බින්දු දැම්ම 7000 හය ලියලා බින්දු දැම්ම 600 පහ ලියලා බින්දු දැම්ම 50 අටේ හැමම ලියුවා කීයද 8මයි දැන් හරි නේද හැබැයි ඊළඟ ගාන වරදින්න පුළුවන් නේද මම ඔයාලට වරද්දන්න පුළුවන් අපි වරද්ද ගන්නෙ මෙන්න බලන්න කෝරයි අංක 2 පුතලගේ මොකද්ද තියෙන්නේ 5090 හොඳට බලා ගන්න පුතාලා 5090 හොඳට බලා ගන්න ඕනේ රයිට් මෙන් ඉස්සෙල්ලාම පහ ලියලා බිඳු කීයක් දානවද 1 2 3 ඔන්න බිඳු 3ක් දැම්මා 1 2 3 එකතු කිරීමේ ලා ඊළඟට බිඳුව තියෙනවනේ සර් කිව්වේ විදියට නම් පුතාලා කරන්න ඕනේ බිඳුව ලියලා තව බිඳු තව ඉතුරු ඉලක්කම් දෙකට තව බිඳු දෙකක් දාන්න ඕනේ හො. ඉතින් ඔහොම ලියුවත් වැරද්දක් නැහැ. ඔහොම ලියුවත් වැරද්දක් නැහැ. නැත්තම් අර ඉස්සෙල්ලා අහපු යාළුවාට කිව්වා වගේ පුතාලගේ ඔක්කොම බිඳු වෙනවා නම් එක බිඳුවක් ලියුවත් කමක් නැහැ. ඕනනම් බිඳු තුනම ලියුවත් කමක් නැහැ. නැත්තම් එක බිඳුවක් ලියුවත් කමක් නැහැ. හරි නේද පුතේ? ඊළඟ එක එකතු කරේ. ඊළඟ පුතාලගේ තියෙන නවය නවය ලියලා ඉතුරු ඒවාට බින්දු. ඒතර කොහොමත් මෙතන පුතාලගේ බින්දුවක් තියෙන. එකතු කිරීම අන්තිමට තියෙන්නේ බින්දුව. අන්නේ බින්දුව මෙතෙන්ට දැන්. අන්නේ බින්දුව මෙතෙන්ට හරිය ලේසි නේද සර් කියලා දුන්න විතර විදුවා ලියන එක. නැත්තම් වැඩේ අමාරුයි. සර් කිව්වේ ඉලක්කම ලියුවා දකුණු අත පැත්තට බින්දු දානවා එච්චර. දැන් හරි නේද? ආරයි. ඔන්න තුන්වෙනි එකට යන්න. හරිද? රයිට්. තුන්වෙනි එක. පුතලගේ තියෙන්නේ 8027. කීය තියෙන්නේ? 8027. හොඳට බලා ගන්න. හොඳේ රයි. 8 ලියුවා. ඉතුරු ටිකට බින්දු දැම්ම. බින්දුවයි බින්දුවයි බින්දු. එකතු කිරීම. අන්න බින්දුව තියෙනවා. ඉතුරු ඒවාට බින්දු දැම්මත් තමක් නැහැ. බින්දුව විතරක් ලියුවත් තමක් නැහැ. ඊළඟ පුතාලගේ දෙක තියෙනවා දෙක ලියලා හත වෙනුවට මොකද කරන්නේ බින්දුවක් දැම් 20 එකතු කිරීම අන්තිමට තියෙන්නේ කීයද 7 දැන් විහිදුවා ලියන එක හරිය ලේසි නේද අමාරු නෑ නේද පුතේ බලන්න ඒකයි කිව්වේ සර් කියලා දෙන විදිහට විහිදුවා ලියන්න දුන්නොත් හරිය ලේසිය ලියන්න පුළුවන් මතක තියාගන්න මහා ලොකු දේවල් දිනවද නෑ ආ මතක තියාගන්න මහා ලොකු දේවල් නෑ අපිට ඉක්මනින් හදාගෙන යන්න පුළුවන් ඔන්න සර පළවෙනි ගාන හැදුවා දෙවෙනි ගාන හැදුවා තුන්වෙනි ගාන හැදුවා දැන් පුතාලා ලස්සනට ලියා ගන්නවා CR පොතක් ගන්න කියලා කිව්වේ ඇයි කියලා දැන් තේරෙනවද දැන් CR පොතේ කෙලවරට මගේ ගිහිල්ලා නේද CR පොතේ කෙලවරට මගේ ගිහිල්ලා නේද පුංචි පොතක නම් මොකද වෙන්නේ පුතාලට ලියන්න ඉඩ මදි පුතේ පුංචි පොතේ එතකොට ඒක පහලින් ලියන්න ගියාම හරි කැතයි එක කොටුවේ ඉලක්කමක් ලියන්න බෑ ඔය ටික අපි ගියවුද්දත් ඔය වගේම කතා කළා ඒ නිසා තමයි පුතාලට මම කිව්වේ CR පොතක් ගන්න කියලා කිව්වේ ඔන්න ඕකයි CR පොතේ ලස්සනට වැඩේ කරන්න පුළුවන් කක්වත් වරදින්නේ නෑ තේරෙනවද right හදා ගන්න පුතේ 1 2 3 කියන ගණන් තුන ලස්සනට ලස්සනට හදා ගන්න ඕනේ ආයි වැඩි පුතේ හොඳයි ඈ හරි තව ගණන් දෙකක් තියෙනවා ඒ දෙක හදා ගන්න පුතේ හොඳයි පුතේ හොඳයි හොඳයි ඔයාලා කට්ටියම හොඳයි සර වැඩ කරන අපි එනවා ගොඩක් හොඳයි ඈ ආ ඊළඟ එක හොඳට බලා ගන්න හොඳේ 7 7 හොඳට පන්තිය වැඩි කරන්න මෙහෙම වැඩ කරලා බලන්නකෝ ගණන් අමාරු වෙයිද කියලා කවදාකවත් ගණන් අමාරු වෙන්නේ නැහැ පුතාලගේ තියෙන්නේ කීයද 1200 කීය තියෙන්නේ 1200 උනේ ඉතලයක් දැම් ඉස්සෙල්ලම් පුතාලා එක ලිව්වා ඉතුරු ඒවාට බින්දු දැම්මයි කියන්නේ කීයද 1000 එහෙම අපි ඉගෙන ගමු ලේසි දෙක ලිව්වා ඉතුරු ඒවාට බින්දු දැම් එකතු කිරීම
ඊළඟට බිංදුව තියෙන නිසා බිංදුවම ලියන්න පුළුවන්. එකතු කිරීම ආයත් බිංදුවක් තියෙන නිසා ආයත් බිංදුව ලියන්න පුළුවන්. දැන් හරි නේද? බිංදු තියෙනකොට තවත් ලේසි. අර ඉස්සෙල්ලා වගේ ඕනනම් මේකෙන්ට බිංදු දෙකක් දාන්න පුළුවන්. එහෙම ලිව්වයි කියලා වැරද්දක් නැහැ. ඉතින් බිංදු දෙකක් දැම්මත් එක බිංදුවක් දැම්මත් උත්තරේ බිංදුවමයි. ඒ කියන්නේ සාපුතලට ලස්සනට මේ වගේ හදාගෙන යන්න පුළුවන් වෙනවා ගැටුමක් වෙන්නේ නැත. තේරුණාද? හරි. සර් කිව්වා පාඩකන් සල්ලි ඕන වෙනවා කිව්වා. පාඩ කඩදාසි ඕන වෙනවා කිව්වා. කොහොම අපි වැඩ ගොඩක් පන්තියේදී කරනවා. තේරුණාද? ඒ ඔක්කොම කරලා තමයි ගණන් අපි හොඳට හදන්නේ. ආවට ගියාට තනින් තනින් උඩින් පල්ලෙන් එහෙම කරන්නේ පන්තියේ වැඩ ටික. බලන්නක තව විශ්වාසදී කොච්චර යාළුවෝ පන්තිර එකතු වෙනවද කියලා. එකතු වෙන්නේ හොඳට අපි ඉස්කෝලේ ගන්නනේ හිමි. එනිසා හොඳට පුතාල මහන්සියලා වැටි කරන්න ඕනේ. හැදෙන්නද? right. තව එක ගානක් තියෙනවා. ඒ ගාන හදලාම අපි වැඩි ඉවර කරමු. ඔන්න අංක 5. මුද්‍ර බලා ගන්න. හොඳේ නැහැ. මුද්‍රගේ 5 තියෙන්නේ 6005. නිබන්ධන දුන්නාට පස්සේ තවත් වැඩි ලේසි වෙන. කීය තියෙන්නේ 6005. 6 ලිව්වා. ඉතුරු ටිකට බින්දු. 1 2 3. චුට්ටක් ඉන්න. 1 2 3. හරි නේද? right. හරි නේද? එකතු කෙරේ. ඊළඟට පුතාලගේ බිංදුවක් නේ තියෙන්නේ. අන්න එනම් බිංදුව ලිව්වා. හරි පුතේ එකතු කෙරේ. ආයෙත් බිංදුවක් නේ තියෙන්නේ. ආයෙත් බිංදුවක් ලිව්වා. එකතු කිරීම. මෙතන පුතාලගේ පහ තියෙනවා. අන්නේ පහ අපි මෙතෙන්ට දැම්. අන්න එනම් 6000 0.5 කියලා අපිට ලියන්න පුළුවන්. තේරුණාද? ආයි. ඔන්න විහිදුවා ලියන විදිය. අන්න හරි යාළුවෙක් පෙන්නන හොඳයි පුතේ හොඳයි 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 ඈ හරි ඔන්න අපි බිඳුව ලියන විදිය උතලට ඔය වගේ ලස්සනට පන්තිය වල ටික් කරන්න පුළුවන් තේරුණාද රයි ගණිතය කියලා කියන ආසාවෙන් කරන්න පුළුවන් විශයක් ඔව් හරි නේද පුතේ හොඳයි ඈ රයි හරි එතකොට ගණිතය කියලා කියන ආසාවෙන් කරන්න පුළුවන් විශයක් කාටවත් වරදින් නැතුව ආසාවෙන් කරන්න පුළුවන් ගණන් අමාරු කියලා කියන බොරුවට තව යාළුවෙක් පෙන්නන හොඳයි පුතේ හොඳයි ඈ රයි හරි එතකොට මට අද ඔන්න ඔය ටික තමා පුතාලට කියලා දෙන්න උවමනාව තිබුණේ. ඔන්න ඔය ටික තමා අද කියලා දෙන්න උවමනාව තිබුණේ සර්ගේ කැමරාව හොඳට පැහැදිලි පුතාලට. හොඳට පැහැදිලි. බොද වෙලා පේන්නේ මුකුත් නැහැ. හොඳට පැහැදිලිව පේනවා. ඒක නිසා හොඳට පන්තිය වෙලඩි කරගන්න පුළුවන්. හරිද? හරි. එතකොට ඔන්න ඔව් අද අපි ගණ කරාම ඉගෙන ගත්තා. සංඛ්‍යා වචනේ කියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. වචනෙන් දුන්නේම ඉලක්කමෙන් ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. අද අපි ගොඩාක් දේවල් කතා කළා. එතකොට ලබන සතියේ අපි හරියටම පුතලගේ 8 කියන වෙලාවට හම්බ වෙනවා. සර්ව චුට පන්තියේ රාත්‍රී කාලය වගේ දාලා තියෙන පුතාලට හවස් කාලේ සෙල්ලම් කරලා පාඩම් කරලා ඒ ඔක්කොම කරලා පන්තියේ ඉන්න පුළුවන්. තේරුණාද? ඕනනම් පන්තියේ ටිකක් ගලා යනකොට අම්මට කියන්න පුළුවන් තී එකක් කියලා හරි ගස්සලා දෙන්න කියලා නේද? නිදිමත හැදෙන්නේ නැහැ. නිදිමත හැදෙන්නේ නැහැ. සර් නිදිමත හැදෙන්නේ නැතුව තියාගන්නවා. නිදිමත හැදෙන්නේ නැහැ. ඕනනම් තී එකක් කියමු බීලා බිස්කට් එකක් කියමු කාලා නේද? එහෙනම් පන්තිය වල ටික හොඳට කරගන්න පුළුවන්. තේරුණාද? ඒක නිසා හොඳට මහන්සි වෙලා උනන්දුවෙන් පන්තිය වල ටික කරන්න ඕනේ. නිබන්ධන දෙනවා ඊළඟ පාඩමේ ඉඳලා. එතකොට පුතාලට තවත් ලේසිනවා වැඩේ. නිබන්ධනෙ දුන්න ගමන් නිබන්ධනෙ පුතාල මුද්‍රණය කරලා හදා ගන්නවා. එතකොට හරිය ලේසි වැඩේ. මුකුත් නැතුව පුතාලට ලස්සනට වැටි කරන්න පුළුවන්. හරිද? එතකොට අලුතෙන් ආපු යාළුවෝ CR පොත ඊට පස්සේ දැන්ට CR පොත විතරක් පුතාලා තියාගන්න පුසර ඕනා වෙන්න සතියේ කලින් සතියේ කියන්නම් මොනවද ඕනේ කියලා. එතකොට හරි. හරිද? එතකොට ඔන්න ඔය වගේ අපි පන්තිය වල ටික හොඳට පිළිවෙල ලස්සනට කරගෙන යන්න ඕන. කාටවත් ඉදමත හැදුන්නේ නැහැ නේ? නෑ. කාටවත් ඉදමත හැදුන්නේ නැහැ. පුතාලා හොඳට මහත්. ඔකේ නේද? සර් මම තමයි ගණිතයේ පන්තිය වැඩිම. ආ හොඳයි. ලකුණු 100 100 තිබ්බද? නෑ සර් 198යි. 198යි. කොහොමද පුතාලා වැරදුනේ? දැන් නෑ සර් ලකුණු කිව්ව පේපර් සාකච්ඡා කරගෙන. ආ පේපරේ දෙයිනේ. එතකොට බලන්න වැරදුනේ කොහොමද කියලා. පහේ පන්තියේ දරුවෝ ඉන්නවා 100 100 ගන්නෙ. තේරුණාද? එකක්වත් වරදින්නේ නෑ. 100 100 ගන්න. ඉතින් සර් මේ වගේ කතා කරලා ප්‍රශ්න පත්‍රයක් කතා කරලා ඔක්කොම කරනකොට 100 100 ගන්න බැරි වෙයිය. නේද? ඒ නිසා පුතා හොඳයි. ලකුණු 8යි කියලා 98යි කියලා කියන ගොඩක් හොඳයි. පුතාගේ එකයිනේ වැරදිලා ඇත්තේ. ඒ වැරදුනේ එකක් කොහෙද කියලා අපි හොයාගත්තාම 100 100 ගන්න පුළුවන්. ගණන් වල 100 100 ගන්නේ ගොඩාක් දක්ෂ දරුවෝ. තේරුණාද? අනිත් අයට ලකුණු 100 50යි 100 40යි 100 30යි සමහර ඉන්නවා 100 2යි. ලැජ්ජා වෙයි. 100 2යි. එහෙම නෙවෙයි. එහෙම හරියන්නේ නැහැ අපිට. අපි හොඳට මහන්සි වෙන්න ඕනේ. ආ ඒක තමයි. අර එකනික 100 100යි. ඔකේ නේද? සර් මගේ තව පේපර් එකක් තිබුණා. ඒකෙත් 100 100යි.
निबंधन दिन एक महंसिला रात्रि अटट तमाय पंक्ति पटांगे अटेन्द्र नमय तीयदी पंक्ति कुतल पुंच वेकाल दिने पंक्ति वेकाल अम्मिकंड नमय बहुलांकर नमय बहुला अटट बड़गनी कंदी मूलिकोट शुभरात्रि प्रार्थना।